අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද දෙසැම්බර් මාසේ 2017 ජනවාරි මාසේ 13 වෙනිදා ධර්ම දේශනාව සඳහා මේ කාලය ගන්න බලාපොරොත්තු වෙන ඉතින් සීලුම දෙනා ඒ සඳහා tempat වෙලා සාදුකාරයක් පවත්වමු. නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ ච ධම්මා විශේෂ භාගියා ච ගාරවාති තී අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ විසින් මේ දසුත්තර සූත්‍රයේ ච විශේෂ භාගීය ධම්ම වශයෙන් කෙනෙකුගේ ජීවිතයේ විශේෂ වෙනසක් ඇති කරන විශේෂ වෙනසකට හේතු වෙන ආසන්න කාරණා හයක් කියන අර දක්වලා තියෙනවා. ඒවට විශේෂ භාගීය ධම්ම කියන නම තමයි සම්ප්‍රදාන කුල පාවිච්චි කරන්නේ. ඒ හයටම කියනවා ච ගාරවා කියලා. තමන් ගරු කටයුතු යටහත් පහත් පැවතුම් පැවතිය යුතු ධර්ම හයක් මේක තියෙනවා. ඒ ධම්ම හය නම් වශයෙන් විස්තර කරනකොට විශ්ිසල්ලාම දක්වන්නේ සත්තරි නැත්තම් ශාස්ත්‍රුන් වහන්සේ අපේ මේ පවතින බුද්ධ ශාසනය නම් ගෞතම සර්වජන් වහන්සේ. කෙසේ නමුත් ඒ ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි අපි ඒ යටහත් පහත් පැවතුම් එව නැත්තම් සක්කච්ඡාකාරීව කටයුතු කරන්න ඕන. ඒකට ගාරවා සප්පතිසා නැත්තම් සගාරවා සප්පතිසා කියන නම වච පාවිච්චි කරලා තියෙනවා. කවුරු කටයුතු කරන්න ඕනේ? ඒ කියන්නේ පිළිතුරු කටයුතු කරන්න ඕනේ. ඊගාවට ධම්මේ සගාරවා සප්පතිසා. ඒ සර්වචනාංශ විසින් දේශනා කරන්න ඉච්ච යම් ධර්ම කොටසක් නැත්තම් අපි කියන මේ ප්‍රතිපදාවක් එව නැත්තම් ආර්ය මාර්ගයක් අෂ්ටාංගික මාර්ගයක් උපදේශපන්තියක් තියෙනවා නම් ඒකට සක්කච්ඡාකාරී වෙන්න ඕන සකස්කට නැත්නම් ආදර කෞරවේ නැමී සිට ගෞරවයෙන් ප්‍රතිෂ්ඨාවකතු කටයුතු කරන්න ඕන. ඉතින් අපි පසුගිය දවස් කීපෙම මේක තමයි ශාසුන් වහන්සේ පිළිබඳව පිටලා කටයුතු ආකාරය පිළිබඳව අපි දන්න ප්‍රමාණය ඉදිරිපත් කරගත්තට පස්සේ අපි මේ කරගෙන යන වැඩපිළිවෙල නැත්නම් ප්‍රතිපදාවේ අපි දත යුතු විශේෂයෙන් ගෞරවයෙන් කටයුතු කළ යුතු කටයුතු කළ යුතු තැන් පිළිබඳවයි පසුගිය දවස් දෙකේම සාකච්ඡා කරේ. ඒ ධර්මයේ පිළිබඳව ගරු කළ යුතු ප්‍රතිෂ්ඨාව පිහිටිය යුතු ධර්ම පෙන්නකොට අපි ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී කියන මේ පදය ඉසරහින් තියාගත්ත යම් කිසි කෙනෙක් ඒ විදිහට ධර්මය අරසා කරනවා නම් ගෞරවයෙන් ප්‍රතිෂ්ඨාවක පිහිටලා ඒ කෙනාට එතන ඒ අරසා කරන ධර්මයට සාපේක්ෂව තමන්ට අරසාවක් වැඩෙන. ඒ නිසා ඒ විදිහට ධර්මෙදීහා ගරු කිරීම ප්‍රතිෂ්ඨාවක් ලබාගෙන කටයුතු කිරීම තමන්ටම ප්‍රත්‍යක්ෂණය කළ හැකියි. තමන්ටම උරගා බැලිය හැක්කක් තමන්ගෙම අස්පනා පිට දැකිය හැක්කක්. ඉතින් ඒක නිසා ඒක ඒ විදිහට බලනකොට ධර්මයේ තියෙන සුවක්ඛාත ගුණය ඒ ධර්මයේ මුල යහපත් මැද යහපත් අග යහපත් කියලා අපි ඒ සුවක්ඛාත ගුණේ සඳහන් කරනවා. ඒ වගේම පැත්තක ඉඳලා බලනකොට ධර්මයේ විසින්ම අඬගා කියන මුරගා කියන නිස්සද්ද බණක් කියමින් ඉන්න නිතරම ඒකත් සක්කාත කියන ගුණයට සඳහන් වෙනවා. තමා විසින්ම කියවෙන ඒක මේ කවුරුත් බුදු ආමතුරුගෙන ආපු දෙයක් නෙවෙයි ලෝකෙට. බුදු ජානන්සි කෙරුවේ ඒක ඉස්මතු කරලා දක්වපු එක. අපි කිව්වොත් මේ ගුරුත්වාකර්ෂණය කියන එක නිව්ටන් මේ ලෝකෙට ගෙන ආපු එකක් නෙවෙයි. සයිසෙක් නිව්ටන් කරේ ඒක මතු කරා. ඒ දාහේ තමයි අපි වැඩ ගන්න. හැබැයි ඉත ඉස්සල්ලා ඉඳලා මේක තිබ්බා. ඒ වාගේ මේ ධර්මය ඒක විශ්ීම ප්‍රකාශ කරමින් ඉන්නවා. හැබැයි හැමෝට මේක අහුවෙන්නේ නැහැ. හැමෝට මේක තේරෙන්නේ නැහැ. හැමෝට මේක පිළිඹිබු වෙන්නේ නැහැ.
ඒ ගුණයක් තියෙනවා සවක්කාතු. සන්දිටිකෝ ඒක තමයි මේ යම් යම් ආකාරයට තමයි ධර්ම රකින්න නම් ඒ ඒ ආකාරයට තමයි ධර්ම ආරක්ෂාව ලබනවා. සාන්දෘෂ්ටික. සාන්දෘෂ්ටික කියලෙන් තමන් විසින්ම දැකගත හැකි දෙයක්. එහෙම නැත්නම් මේ කවුරුත් පෙන්වන මැජික් එකක් නෙවෙයි. එහෙම නැත්නම් කවුරුරි ආශිර්වාද ගන්නියක් නෙවෙයි. එහෙම නැත්නම් අහේතුක අප්‍රත්‍යයෙන් හට ගන්න දෙයක් නෙවෙයි. මේක හේතු ප්‍රත්‍යයෙන් ඒ ඒ හේතුවට සාපේක්ෂව ඒ ඒ ඵලය ලැබෙනවා. ඒක නිසා ඒක තමන්ම දැක යුතුයි. අකාලිකෝ ඔය අපි ඊයේ පෙරේදා සාකච්ඡා කරපු විදිහට අපි සීල ධර්මය අරසා කරොත් අපිට සීල ධර්මය රකින්න ප්‍රමාණයට ඒ හතරාකාර බයිකින් අරසාව ලැබෙනවා. ඒක ටිකක් තේරුම් ගන්න අමාරුයි. තේරුම් ගන්න අමාරු හේතුව ඒක රැකලා ටික කාලයක් යනකොට තමයි ඒක ප්‍රතිඵල Tamanda පේන්න පටන් අරගන්නේ. ඇත්තටම වැඩේ නම් පටන් ගන්නවා ඒ වෙලාවේ. නමුත් අපි අනිකුත් ධර්ම, සමාජ ධර්ම, ප්‍රඥා ධර්ම අවබෝධ කරපු නැති නිසා අපි ටිකක් කල් ගන්නවා. සීල රකින්න රැකලා කොච්චර කල් යනවද Tamanta ඒ සීල ආරක්ෂාව ලැබෙනකොට? එහෙම නැත්නම් හතරාකාර බයකින් තොරව, අසහනෙන් තොරව ජීවත් වෙන්න පුළුවන් ගතිය වැටහෙන්න ටික කාලයක් යනවා. ඊට පස්සේ සමාජ ධර්මය, ඒ කියන්නේ අපි නීවර ධර්ම යටපත් කරලා, එහෙම නැත්නම් පරිඋත්ථාන කෙලෙස් යටපත් කරලා, එහෙම නැත්නම් අපි කාම සංඥා යටපත් කරලා, ඒ යටපත් කරලා ඉන්න වෙලාවෙම ඒ කිනාට ඒක තේරුම් ගන්න බෑ. මොකද ඒකට හිත අපි කියනවා අර්පණාවකට සමවැදලා ඉන්නේ, එහෙම නැත්නම් නිමග්න වෙලා ඉන්නේ කියලා. ආවට පස්සේ අපි කිව්වොත් ඒ නිවර්ණ යටපත් කරලා ඉන්න තත්ත්වෙ ඉඳලා ආයෙ නිවර්ණ තත්ත්වෙටපත් වෙනවා. එහෙම නැත්නම් සමාජි තත්ත්වෙ ඉඳලා සමාතින් ගොඩ එනවා. එහෙම නැත්නම් අර්පණ සමාජිකට කියලා අර්පණාවෙන් ගොඩ ආවට පස්සේ ඥානයක් විදලා බලන්න ඕනේ. ප්‍රත්‍යක්ෂ ඥාන කියලා කියනවා. මේ වෙලාවේ මේ දේවල් මට තිබුණේ නැහැ. එහෙනම් මේ කියන කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා වශයෙන් ප්‍රසිද්ධව තියෙන මේ පහක් විදිහට දක්වන නිවන ධර්ම තිබුණේ. ඒ වෙනුවට හොඳ බෞසුත ඥානය ඇතිකෙන අර්ථයනවා. ඒ ධානාංග ටික තිබිලා තියෙනවා. ඒකත් වෙන් කළා දැක ගන්න විශේෂ භාවනා වශීතා කරන්න ඕනේ. එහෙම නැත්නම් ඒවා විග්‍රහ කරලා බලන්න ඕනේ. බැලුවේ නැත්නම් ඒක විසින් පෙන්නන්නේ නැහැ. ඒ නිසා ඒකට ඒ වශීතා කරනකොට තමයි තේරෙන්නේ මනසේ තියෙනවා தත්ත දෙකක්. මේ ඉදරං හා පටිපද්දව පවතින මානසික තත්ත්වයක් තියෙනවා. මේ නීවරණ නැති වෙනකොට, කාම සංඥා නැති වෙනකොට, පරිඋත්ථාන කෙලෙස් නැති වුණොත් අපි වත්ින්දින දේ අනින්ද්‍රිය පටිපද්දයි. ඒක නිර්ආමිෂයි. ඒක සුවිශේෂී දෙයක් කියලා තේරෙන්නේ ඒකට ගිහිල්ලා ආව කෙනාට නෙමෙයි, ගිහිල්ලා ඇවිල්ලා බලන කෙනාට. බලන්න තමයි අපි මේ බණ කියලා ධර්ම සාකච්ඡා කරලා හිතල හැත්ති කරන්නේ. ඒ තමන් ලැබපු තත්ත්වය විමසුන්නෝනේ බලන එක. ඉතින් ඒක ඒ කිනාගේ තාරාතිරම් වල හැටියට තමන්ගේ සුතමේ ඥාන තාරාතිරම්, යගෙම පාරමිතා ඥාන, උපනිෂ්ඨේ සම්පatti, යගෙම අධ්‍යක්ින් බහුල භාවය මේ වැඩි වෙන්න තේරෙන පටන් ගන්නවා. නමුත් ඒක මේ නෝන මෙහෙවල බැලියොත් දැන් අද අපි මේ කතා කරන්න හදන ප්‍රඥා ශික්ෂාව ওই දෙකටම ගැඹුරින් තියෙන්නේ. ඒකෙදි කටයුතු කරන්න වෙන්නේ අනුසය ධර්මත් එක්ක. ඒකනම් ඒ කරනකොටම අකාලිකවම කල් නොයවම තේරෙනවා හැම චිත්තක්ෂණයක්ම චන සම්පත්තියක්, වරදගත්තුත් අකුසල්, හරකට හරි පැත්තට දාගත්තොත් නික්ලේශී වෙනවා. එකම චිත්තක්ෂණයක්වත් නැහැ අපිට ඒකෙන් අපිට වරබන්ධණයෙන් නිකුත් වෙලා සැහැල්ලුවෙන් පහසුවෙන් ඉන්න වෙලාව. හැම වෙලාවෙම පටලවා ගත්තොත් මනාපමනාප පහළ වෙනවා. අපිට පටලවා ගන්න නැතුව ඉන්නවයි කියලා කියන්නේ මනාපමනාප දෙකෙන් ඇදිලා යන්නේ නැතුව. මේ දෙක අතරමැද තියෙන தত্ত্বය. අත්තිකිලමතාන යෝගයේ කාමසුකල්ලිකානෝට යන්නේ නැතුව මධ්‍යම ප්‍රතිවදාව තෝරන්න පුළුවන්. මේ දෙක තේරුම් අරගෙන ඒ වෙලාවේ හසුරුවගත්තේ නැත්තම් මිටිතනින් තමයි වතුර බහලා යන්නේ.
කෙලෙසිර තමයි අදින්නේ. පුරුතර තමයි දුවන්නේ. කර්ම ශක්ති තමයි වැඩ කරන්නේ. මායя තමයි වැඩ කරන්නේ. කෙලස් තමයි වැඩ කරන්නේ. ඒ නිසා එතනදී මේ බේර ගන්නවයි කියන එක එකෙහි මේ අකාලික ගුණේ වැඩි. ඕනනම් අපිට පුළුවන් දානේදී අපි දානයක් දීලා ඊගාවාත්මයට තමයි පින් බලාපොරොත්තු වෙන්නේ. මේ ආත්මේ මේ දීපු දානේ පින් බලාපොරොත්තු වෙනවා කියන එක ධර්මයේ කියන්නේ හතෙන් එකක් නම් පුළුවන්. ඊටු ටික හම්බෙන්නේ ඊගාවාත්මේ කියලා. සීලේ මේ ආත්මෙදි ලැබෙනවා ටිකක් පෞසු ඥාන නැති කරන කල්යනන්ත කවුරු කියලා දෙන්න ඕනේ. ආනිසංස මේකයි ඒ නිසා සීල් රකපල්ලා කිය. අතයි යන්නේ මොකද හේතුව කාලිකයි. ඒක වගේ පේන්නේ. ඊට සමාධි ශික්ෂාවේදී ඊට වැඩි ඉක්මනට දෙනව ඇත්තරම් ප්‍රතිපල. හැබැයි ඒක දැකගැනීමේ ඥානයක් අවශ්‍යයි. මේ ප්‍රඥා ශික්ෂාවේදී අර අකාලික ගතිය ඉලෙක්ට්‍රික් ගතිය එතනෙතන තීරණ ගතිය ඒ පුද්ගලයා තිරියම් කරන සුළුයි. ඒ නිසා ධර්මයේ තියෙන සුපටිපන්නෝ සුවක්කාතෝ භගවතා ධම්මෝ සම්දික්ඛෝ අකාලිකෝ ගතිය ධර්ම ගැඹුරට යන්න කල් නොයවා ප්‍රතිඵල දෙන ගතිය බොහොම වැඩි. ඒයි පස්සිකෝ එතකොට මේ දැනුණට පස්සේ තමයි නැත්නම් තමයි යම් ප්‍රමාණයකට මේක සාක්ෂාත් කරන්නේ කෙරුවට පස්සේ තමයි කෙනෙකුට බය නැතුව කියන්න පුළුවන් මෙන්න මම කරා. ඇවිල්ලා බලපං කියලා. එහෙම නැතුව කරනවා නම් ඉතින් එයාට සුද්ධ වශයෙන් කට සුද්ධ හොදලා කියන දෙන අවස්ථාවාදී කියලා. මේ තමන් අධ්‍යක්ෂක නැති දෙයක තව කෙනෙක් යොමු කරනවා කියන එක මොකක් හරි න්‍යාය පත්‍රයක් අනුව වැඩ කරන කෙනෙක්. නමුත් අර ඒපිසික ගතිය දානයට වැඩිය සීලේ තියෙනවා. සීලේට වැඩිය සමාධිය තියෙනවා. සමාධියට ප්‍රඥාවයි තියෙනවා. කොච්චරද කියනවා නම් ඒ ඊත් ගැඹුරට යනකොට නියන් නොකිය ඉන්න බැරි ගතියක් වගේ එකක් තියෙනවා. ඒක ਸਰුවචන්සේ සඳහන් කරනවා යම් කිසි කෙනෙකුට ඒ විදර්ශනා ඥානයක් පහළ වෙච්ච වෙලාවක ගැඹුරට ගිය වෙලාවක ඒක හෙලි කරන්න නැතුව ඉන්න බැරි ගතියක් වෙනවා. ඒක නිකන් මේ යා උනන්දු කරනවා. මොකද ඒ තරම්ම වෙනසක් ඒ මානසිකත්වයට ඇති කරනවා. ඉතින් ඒ නිසා යා නිකන් හිටියත් එයාගේ නිහඬ බණක් කියවෙනවා. එයා ඒ තව ආධුනිකයෙකුට අවශ්‍ය කරන මූලික යෝගාවචර ගුණ, තපස් ගුණ, සබ්‍රක්‍මචාරී ගුණ හෙලි කරනවා. නොකිය ඉන්නත් බෑ. ඒ නිසා එයාගෙන් සිදුවෙන ඒහි පශික ගුණය එව බලව මේක මෙන්න මම කිරුවේ මෙහෙමයි කරලා බලපන් කියන එක කෙරෙන පටන් ගන්නවා. ඒ වගේම තමයි ඕපනයික කියන එක. සීල ශික්ෂාව යම් තාක්ද ඒක ප්‍රඥසිය සමාධි ශික්ෂාව සඳහායි. සමාධි ශික්ෂාව යම් තාක්ද ඒක ප්‍රඥා ශික්ෂාව සඳහායි. ඒක මේ සත්‍ය විසුද්ධි ක්‍රමේදී කෙනෙක්ගේ විසුද්ධිය හතකට බෙන්නනකොට සීල විසුද්ධි යාව දේව චිත්ත විසුද්ධත්තාය. සීල විසුද්ධියක් තියෙනවා නම් යම් තාක් එය චිත්ත විසුද්ධිය සඳහායි, සමාධිය සඳහායි. එහෙම නැතුව මේ සීල විසුද්ධිය වශයෙන් පැකට් කරලා සුපර් මාකට් එකේ දාලා විකුණන්න බෑ. ඒක තියෙන්නේ ඒක තල්ලු කරනවා චිත්ත විසුද්ධියට. චිත්ත විසුද්ධිය යාව දේව ditthi visuddhatthāය. ඒ චිත්ත විසුද්ධිය එනකොට ඒක යාව අනවරතේම අනායාසේම ditthi සුද්ධ කරලා දෙන්නයි යොමු කරවන්නේ. එහෙම නැතුව මේ ලැබිච්ච සමාධිය බුද්ධි විඳගෙන පරවගෙන පැත්ත කරලා බුදියාගෙන ඉන්න කතාවක් නෙවෙයි. එහෙම වුණා නම් ඒකට නෙවෙයි චිත්තවිසුද්ධිය කියන්නේ. චිත්තවිසුද්ධිය ආවදේව චිත්තවිසුද්ධත්තාය. චිත්තවිසුද්ධිය ආවදේව මග්ගා මග්ගඥාන දසන විසුද්ධත්තාය. ඒ දිට්ඨිවිසුද්ධිය ආපගමන් තේිනවා ඔබ ගිය පාර වැරදි. මේක හරි. ඒක ඊට පස්සේ ආයේ වසන් ගන්න බෑ. මේක සාරය. මේක අසාරය. ඉතින් මේ සාරය අසාරය දෙක බුදුහාමුදුරන සමාන වේලපේරෝ. දේවදත්තර සමාන වේලපේරෝ. යෝගාවචරයට සමාන වේලපෙනවා. රහතන් වහන්සේට සමාන වේලපෙනවා. ශේක පුද්ගලයාට සමාන වේලපෙනවා. මේ කොයි එකද ගන්න කියන එක අපි හිතනවා මේ කවුරු හරි තෝරලා දෙනවයි කියලා. තරබලදර දෙවියන් වහන්සේ ඇවිල්ලා තෝරලා දෙනවා. එහෙනම් පෙර කළ කර්මෙන් මේක තීන්දුව කළා හරි ගැසලා දෙයි. එහෙම නැත්නම් අපි පුරුදු කරන ආපු රුචි අරුචින් එක තෝරලා දෙයි. එහෙනම් අපි අම්මල දාත්තල අපිට පෙන්නපු උපමානතිය කියලා කරන්න පුළුවන් වෙයි. එහෙම නැත්නම් සුද්ධ ලියවිල්ල තියෙනවා ඇති. බුදුහාමගෙන එකක්වත් විශ්වාස කරන්න එපයි. එකක්වත් නැහැ. ඒ වෙලාවේදී මේක සාරේ මේක අසාරේ කියලා තේරුම් ගන්න එක්කනා සීලවිසුද්ධි චිත්තවිසුද්ධි ditthවිසුද්ධි පිරිසුදු වෙච්ච එක්කනාට නම් යම් ප්‍රමාණයකට කන රාත්තල් ගන්න කිරලා කන්න පුළුවන්. එහෙම නැහෙනේ. ඉතින් පැහැදිලිවම කියන්න පුළුවන් මිච්ඡා සංකල්ප තියෙනවා නම්
දිසෝ දිසං යන්තං කෛරා වේදී වාපන වේරිණා මිච්ඡාපන හිතං චිත්තං පාපියෝනං තතෝ කරේ. මිච්ඡාව දිත්‍ය නම් තියෙන මිච්ඡා සංකල්පණම් තියෙන්නේ. හොරෙක් හොරෙකුට කරන දඬුවම තමන් තමන්ට කරගන්න. හතුරෙක් හතුරෙකුට කරගන්න දඬුවම තමන් තමන් විසින් කරගන්නවා. ඒ මොකද එයා හිතන්නේ තර්පය අල්ලන්නේ වලිගේ. එහෙම නැත්නම් කඩුව තියලා ගන්න කඩුව කියලා ගන්න කපුව. ඉතින් සත්‍යන්ට ගියාට පස්සේ මොකද වෙන්නේ කියලා අහන්න දෙයක් නැහැ. ඉතින් ඒ නිසා මේ මිච්ඡා සංකප්ප සංකා සබ්බකව ඕන කරලා තියෙන්නේ ඒ කියන්නේ මිච්ඡා දිට්ඨිය නම් සම්මා දිට්ඨියට ආවන මේ මාර්ගය අමාර්ග දෙක තේරුම් ගන්න. ඉතින් අපි දැන් වර්ජි මාර්ගයේ යන ගමන් අපි අනුන්ටත් දොස් කියන මේක මං කෙරුවේ අසවලා නිසා මෙයා නිසායි කියලා අපි ළඟ ඕනෙලාට චෝදන ලයිස්සක් තියෙනවා. ලේසියටත් පහසුවටත් දැන දැන වැරදි කරනවා. එහෙම වුණත් නිදහසටත් කියන්න කරුණු තියෙනවා නැත්තම් හදලා කියන. ඒකනේ ඉතින් දවස පුරාම කෙරෙන්නේ ඕකනේ. අපි ලේසියට පහසුවට ලේසි පාර්ථික යනවා. ගිහිලි වෙලා කෙල වුණාට පස්සේ ඉතින් අල්ලපු ගෙදර මනුස්සයර බයිනෝ. ආණ්ඩුවට බයිනෝ. ආකාශයට බයිනෝ. සර්බල දෙයියන් අතර බයිනෝ තෝගේ උරුම්බගෙඩි දෙක වගේ ඇස් දෙකට එන ගහලා තිබුණ දෙයක් ඕ මේ මට මේ කෙල වෙනකම් බලා හිටියේ එන හත වදින්න කියලා දෙයියන් ගිහිල්ලා ඉති ය මේ ඒවට කියන්නේ මේ සාපකන් දෙයියන් සාපකන්ව කියලා මේක කළා. ඒ කියන්නේ මේ දෙයියෝ ගැන විශ්වාස කරපු එක. නමුත් යම් වෙලාවක Taman දන්නවනම් මේ Tamanමයි මේ පරිප්පුව බෙදාගෙන කන්නේ. Tamanයි මමමයි මේ ඇදගෙන නාන්නේ. ඉතින් ඒක නිසා ඔය ලැබෙන්නේ Taman අමු වපුරවන අමු තමයි. අඹ ගෙඩියක් වවන අඹ. ඒ නිසා තිත්ත ඵලයක් වපුරවන තිත්ත ඇටයක් වපුරවන තිත්ත ලැබු ගෙඩියක් හෝ තිත්ත ලැබු ඇටයක් හෝ කරවිල ඇටයක් ඉතින් ලැබෙන්නේ ඒක තමයි. ඒ වුණාට මිහිරි ඇටයක් වරුවන මිහිරි ඵල ලැබෙනවා කියලා ඒ තේරෙන්න මාර්ගය මාර්ග දෙක තේරුම් ගන්නට අපි අපිට පෞරුෂත්වයක් නැහැ. අපි මේ කවුරු හරි දීපු ලණුවක් කාලා වැරදුනාට පස්සේ ලණුව දීපේ කරාට බයින. බුදුචානන්සේ කියන්නේ ඒක තමන්නේ. සීල විසුද්ධි කෝණකම් ඕක තියෙනවා. ත්‍ිට්ඨි විසුද්ධි ඕක කියනකම් පේන. ඊට පස්සේ උන් උඹේ ඔය අවකන්නාඩි ගැලවෙනවා. උඹට දැන් පේනවා. හැම ගහලා පෙන්නනවා. අන්නන පෙන්නන වෙලාවේ ඔය මොකෙක්කත් කියන එකක් අහන්න එපා. ඒකයි කාලාම සූත්‍රය කියන්නේ. ඔය මොනවා කිව්වත් අහන මේකදී උන්තුවට පලාන හිටපන්. බලයිනකට ලුණු මිරිස් කන්න මොලේට මෙන්න මේක කළ යුතුයි මේක නොකළ යුතුයි කියලා තේරෙනවා. ඒක මේ මෙතෙක් කල කෙරුවා කියලා හෝ සුද්ධ ලියවිලි දුණයි කියලා හෝ මගේ ගුරුවරයා කෙරුවා කියලා හෝ එහෙම නැත්නම් මගේ මනාපේ කියලා හෝ මගේ රුචි කියලා හෝ මොන දෙයකින් හේතු කරුණු දැක්කුවත් ඒ බොත්තම තද කරොත් ඒ ප්‍රයෝජනේ එහෙම නැත්නම් ඒ ප්‍රතිඵල ලැබෙනවා. ඊට පස්සේ බොත්තම දඬකට පස්සේ කවලක් ගන්න බෑ. හැබැයි යාට පුළුවන් නම් යෝනි සමස්කාරයේ තියාගෙන ඔක තද කරන්න ඉස්සෙල්ලා ওই ගහ නියපොත්තෙන් කඩන්න පුළුවන් ගිලා කඩපන්. ලොකු උනාට පස්සේ පොරවෙන් කපන්න ගිහිල්ලා වල ඉතින් කරදර වෙනවට වැඩිය. ඉන්නේ ඒ පොඩි නියපොත්තෙන් කඩන්න පුළුවන් වෙලාවේ කඩන්න නැතුව ලොකු ගහක් වෙන එකට කියන පමාව කිය. ඒක දැනගෙන මේ හැම ලොකු ගහක්ම දෙන්නේ පුංචි අංකුරයකින් ඒක ඒ වෙලාවට කඩන්න පුළුවන් කියලා ඒකට හිත යොමු කරන එකට යෝන්සමනසිකාරයේ අප්‍රමාදයේ සීහිය එහෙම නැත්නම් සම්පජඤ්ඤය ගොඩාක් විස්තර තියෙනවා ඒකේ. ඉන්නේ ඒක දැනගත්තට පස්සේ තේරෙන පටන් අර ගන්නවා මේක එක රැයකින් එක සිද්ධිය අධ්‍යා බලලා තේ එක වරක් අත්දැකලා කරන්න බෑ. ඒ වරක් දැකපු දේ ඊගාව සංසිද්ධිය තිට්ඨියදලා. ඒක අංකුරයක් වශයෙන් පාතින වෙලාවෙදීම පටන් ගන්න වෙලාවෙදීම ඒක නතර කරනවා මිස ඒක පොරවෙන් කපන මට්ටමට වඩා ගත්තනම් වවා ගත්තනම් ඉතින් ඒකට කියනවා ධර්මය පිළිබඳ අගෞරවය ධර්මය පිළිබඳව ප්‍රතිෂ්ඨාවක් නැතිකම නිසා හැමදාම ඔය ඇති වෙච්ච ප්‍රශ්නයකට අපි උත්තර හදන්න හදනවා මිසක් ආ ඒ ප්‍රශ්නේ ඇති වෙන මුලට යන්න තරම් අපට ස්පාසුවක් කලෙලියක් ඉඩක් ලැබෙන්නේ නැහැ. ඒක නිසා අපි එන ප්‍රශ්න රාශියට යට වෙලා බුල්ඩෝසර් එකට යට වුණා වගේ
කාලේ ගත කරන අපිට මුල පාද ගන්න වෙලාවක් එන්නේ නැහැ. ඉතින් මුල බලන්න කතා කරොත් කියනවා පිස්සු කතා කරනවාද මේ අද මේ තියෙන වැටිකුවත් කරගන්න බෑ. ඔබ භාවනා කරන්න කොහෙද වෙලාවක් තියෙන්නේ? ඉඳගෙන ඉන්න අපිට කොහෙද වෙලාවක් තියෙන්නේ? අපිට ආරණ්‍ය කර කොහෙද යන්න වෙලාවක් තියෙන්නේ කියලා අර තියෙන වැඩగొඩම මල් මාලයක් කරගෙන පළඳගෙන මේ මුල බලන වැඩපිළිවෙලට හේතු කරුණු නැහැ කියන කතා තමයි ලෝකෙ තියෙන එක. මේ මේ 2017 අද ජනවාරි 13 විතරක් නෙමෙයි. එදත් එහෙමයි. සරුවචනන්සේ පහළ වෙලා ඉන්නකොට වුණත් ඒගොල්ලන් පුතුමාකාර වැඩ ගොඩක් තිබිලා තියෙනවා. කන්දරක සූත්‍රය එක කියලා තියෙනවා පේස මේ බුදුජානනාන්සේ හොඳටම දැනගෙන පොඩ්ඩක් හිටපන් තාම බලන් ටිකක් කියන්නේ කියනකොට අනේ ස්වාමීන් වහන්සේ මේ අපි අස්ස වෙලෙන්දෝ අපිට ගොඩාක් රාජකාරි තියෙනවා සමාවෙන්න මං යන්නම් කියලා. යනකොටම බුදුරජාණන්සේ කියනවා ආනන්දෝයි මනුෂයා තා පොඩ්ඩක් මේ බණ ටික අහන්න හිටියන මනුෂයාට සෝවාන් වෙන්න තරම් පින තිබුණා. නමුත් කිතර වැඩ වැඩි. ඒ නිසා යනවා. ඉතින් ඒකට බුදු කෙනෙකුටවත් උදව් කරන්න බෑ. බුදු කෙනෙකුටවත් අනේ පොඩ්ඩ හිටපන් මම මේ කියන දියාපන් කියලා කරන්නෙත් නෑ. කරන්න බෑ. ඒක නිසා මේ ප්‍රඥා ශික්ෂා වෙනකොට තේරෙනවා මේ අවස්ථාව වටිනාකම ක්ෂණ සම්පත්තිය තමයි ලැබිච්ච අවස්ථාව. අපි নানা ප්‍රකාර කරුණු තියලා කරුණු හේතු දක්වලා අපිට පණින්න ගියාට ඒක දිහා හොඳට බැලුවොත් අපි මේ අවස්ථාවල් කියලා කෝටි වාරයක් බුදුවරු ලක්ෂ ගණනක් පව කරන ඇවිල්ලා තියෙනවා. අපි හැමදාමත් ඒ මුඛාකරි ලාභය සත්කාරය සම්මානය සිලෝකයක් ඉස්සරහින් තියාගෙන මේ නෛර්යානික සද්ධර්මයේ කෙරේ ගෞරවය එහෙම නැත්නම් අපි කියන මේ පිහිටලා වැඩ කරන ගතිය එහෙම නැත්නම් ඒකට කියනවා සක්කච්ඡාකාරීකම කියලා අපේ ඇතින් ගිලිහෙනවා. ඇයි ඒකට කවුරුත් දඬුවම් කරන්නේ නැහැ. ඒ වුණාට ඒ කෙනාට සදාකාලික දුකෙහි සදාකාලික අසහනෙහි ගත කරන්න සිද්ධ වෙනවා. මේ නිසා අපි බලමු මේ තාක්කල් අපි හදානාපු ඒ සීල ශික්ෂා සමාධි ශික්ෂා ආරහ එහෙම නැත්නම් සීල සාසනය සමාධි සාසනය හරහ එහෙම නැත්නම් සීල අංග සමාධි අංග හරහ කොහොමද මේ ප්‍රඥා සාසනය ප්‍රඥා අංග ප්‍රඥා සාසනය හැදෙන්නේ කියලා. ඉතින් අපි ඇත්තට උප්පරිම වශයෙන් ගත්තොත් එහෙම නැත්නම් උත්කෘෂ්ඨ වශයෙන් ගත්තොත් ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන තුන සීල ශික්ෂා සීල අංග සීල සාසනය වශයෙන් සඳහන් කරනවා. ඒක පෙනී හිටින්නේ ධම්මා ආර්ය අෂ්ටාංග මාර්ගයේ අඛිරියෙන් කලයුත්තක් වශයෙන් නෙමෙයි. සම්මා වාචා කිව්වම කතා නොකර සිටීමක් කතා වෙන්නේ එතන. සම්මා කම්මන්ත කියනවනම් කර්මාන්තයෙන් වෙන් වෙලා චේතනා කරන්න නැතුව පුළුවන් තරම් ඉදිල්ලක් තියෙන. සම්මා ආජීවී කියලා භාවනා කරන වෙලාවේදී ජීවන රටාව පිළිබඳ ප්‍රශ්නක් නෑ. ඊට කලින් සකස් කරගත යුතුය. ඒ නිසා භාවනාවේදී වෙන්නේ පංචංග මාර්ගයක්. අටංග මාර්ගයක් වෙන්නේ නෑ. ආර්ය අෂ්ටාංග මාර්ගය සම්මා වාචා සම්මා කම්මන්ත නැත්නම් ආජීව කියලා අපිව දන්න ටික කලින් සම්පාදනය කරලා විරති චෛතසික වශයෙන් තමයි පෙනී හිටියේ. නමුත් සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන මේ අංග තුන සමාධි ශික්ෂාවට වැඩෙනවා. ඉතින් සමාධි ශික්ෂාවේදී වායාම එතෙන්ද නෙමෙයි පටන් ගන්න සීලයටත් වායාම අවශ්‍යයි. නමුත් මෙතනදී ඒ වෑයම බොහොම බලකවඬ වෙනවා. බොහොම ජව කවලා අධික වෑයමක් කරන්න වෙනවා. ඒ වගේම සමාධියත් සතියත් ඒ සමාධි ශික්ෂාවට එනකොට බල කැවෙනවා. සතර සතිපට්ඨාන සතිය, ඉන්ද්‍රිය සතිය, බල සතිය කියලා මෙතෙන්ට එනකොට බොජ්ජංග මට්ටමට ඇවිල්ලා. එහෙම නැත්නම් බෝධිය දිහාට හැරිලා. මේ ලෞකික පැත්ත පන්නලා ලෝකෝත්තර පැත්තට යනවා. ඒ නිසා සතර සතිපට්ඨාන සතිය ඉන්ද්‍රිය සතිය බල සතිය කියනකොට තාම ලෞකික වශයෙන් ගොඩක් වැඩ ගන්න පුළුවන්. එහෙම නැත්නම් ආමිෂ දිනුව ලබා ගන්න දැන් අද ලෝකෙ තියෙන ඔය සතිය පිළිබඳව කතාව යන්නේ. මෙතෙන්ද සම්මා සතියට යනකොට බුද්ධංග පැත්තට මාර්ගංග පැත්තට වහිරෙනවා. ඊට පස්සේ එන සමාධිය පිළිබඳ ගොඩක් වාද තියෙනවා. ඒකෙදි ඒ සමත භාවනා කරන ඇත්තෝ හතරක් වූ රූප ධානතා හතරක් වූ අරූප ධාන කියන අෂ්ට සමාපatti ගැන කතා කරනවා. ඒව එක එක මට්ටම්. ඊට පස්සේ විපස්සනා කරන ඇත්තෝ තව විපස්සනා ගුරුවරු කියනවා
ඒ පළවෙනි ධ්‍යානයේ උපචාර මට්ටමත් ඇති කිය. ඉන්සාතුචාචාන් වහන්සේ බුද්ධඝෝසාචාන් වහන්සේ සෞපචාර අට සමාපatti කියලා පරාසය පෙන්න උපචාර සමාධියේ සිට අවසාන අටවෙනි සමාධිය නේව සංඥා නාසඤ්ඤාතෙන් දක්වා ඉන පරාසයෙන් පිරිනවා. සර්වඥන් වහන්සේ ඒක උපේක්ඛා සති පාරිශුද්ධින් චතුත්ථ ඥාන සමාධි සම්මා සමාධි කියලා පෙන්වන උපේක්ෂාවෙන් සහ සතියෙන් පිරිසිදු වූ සතියෙන් පන්නර ලැබෙන ලද 14 වෙනි ධ්‍යානය සම්මා සමාධි කියලා කියනවා. ඉතින් ඒකෙදී ඔය විපස්සනා කරන අය නැත්නම් විපස්සනා කරන සුද්ධ විපස්සක ඒ අත්තු කරන්න හදන්නේ ඵල හම් වෙන පුංචි සමාධියෙන් ප්‍රඥා ශික්ෂාවට බහැලා ප්‍රඥා ශික්ෂාව වඩන ගමන් අර සමාධිය පිළිබඳ හොඳ සක්කච්ඡකාරීව ඇහැති ආගෙන කඩා ගන්න නැතුව ප්‍රඥා ශික්ෂාව වැඩෙන ගමන්ම ඒ උපචාර මට්ටමේ තියෙන සමාධිය ඉහළ ඉහළ මට්ටම් වලට වැඩෙන්න ඉඩ ආරිනවා. ඒක හරියට කාර් එක පටන් ගන්නකොට බැටරිය තියෙන කරන්ට් එක වගේ නෙවෙයි. කාර් එක දුවනකොට දුවන වාහනයෙම බැටරිය චාර්ජ් වෙන්න ආරිනවා. ඒක නිතර හොඳට බලන්න ඉන්නවා. බැටරිය චාර්ජ් වෙවි තමයි දුවන්නේ. අන්න ඒ වගේ ඒ චාර්ජ් වෙන ගතිය කාර් එක දුවන ගමන් බැටරිය චාර්ජ් වෙන ගතිය පිළිබඳව උගෝ දින සැක කරනවා. ආරම්භක ශේෂයේ වතයෙන් ඔය කියන සම්මතබන්දි අවශ්‍යයි කියලා සමතේට බර ගුරුවරු සහ ඒ චරිත කතා කරනවා. නමුත් මේ විපස්සනාට බර කට්ටිය කියනවා ඒක හැදෙයි කරගෙන කරගෙන යනකොට ඒ නිසා ඒක හැදෙන්න පමා වෙන්න එපා. මේ අතරමැද මේ භාවනාව ප්‍රඥා ශික්ෂාවට දාගන්න කියලා. ඉතින් අද මම වෙනකොට මේ වෙනකොට මම දැක්කා ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලේ හතර පහ දිනක් අහලා තන කොහොමද සාංශ මේ සමත සමාධියෙන් විපස්සනාවට හරවන්නේ. ඒක බොහෝ දෙනෙක් මේ ඇහැට කුණක් වැටෙනා වගේ හක්කේ පොල් කැල්ලක් තියාගත්තා වගේ ඔය තියාගෙන ඉන්නවා මේක තේරෙන්නේ නැති නිසා. ඒ මොකද මේ මූල ධර්ම වශයෙන් මේක ඇත්තටම පැහැදිලි උත්තරයක් දෙන්න බෑ. දෙන්න බැරිකම නෙමෙයි ඒක අංග සම්පූර්ණයි. නමුත් අද මාතෘකා පටන් ගන්න අපි කියන මේ ප්‍රඥා ශික්ෂාව පටන් ගන්නකොට කියන්න පුළුවන් මේ සමත නැත්නම් සමාධි ශික්ෂාව කරනකොටම යෝගාවචරය කරේ නීවරණ ධර්ම අයින් වෙනකොට එයාට මෙතික් නොදැක්ක ගැඹුරක් ඇතුළාන්තයක් පේන්න පටන් ගන්නවා. අර වතුර කඩේ දින බොර වර්ණ ගතියක් නැහැ, පැහැෙන ගතියක් නැහැ, පහති ගතියක් නැහැ, ජලයට කැළඹෙන ජල තරංගත් නැහැ, බොර දීවිලත් නැහැ. එතකොට යාට අඩිය පේනවා. එතකොට බලනකොට මූණ තනංගේ මූණමයි පේන්නේ. වර්ණ තිබුණොත් වර්ණ මූණක් පේන්නේ. පැහැෙන වතුරේ මූණ පේන්නේ නැහැ. සැලි තරංග තියෙන වතුරේ මූණ පේන්නේ නැහැ. පාසි වතුර පාසි බැඳිලා තියෙනවා නම් පේන්නේ නැහැ. ඒ වගේම බොර කලවම් ගල වතුරකඩ මේ මට්ටම් වෙලා නැත්තම් කලල් මඩ සහිතන මතු පිට මට්ටන්නේ ඒක පේන්නේ නැහැ. හිතන්නේ වතුරේ ওই පහම නැහැ. නැතුණාට පස්සේ දැන් වතුරේක ලකුණු දෙකක් පේනවා. බැලූ දේ ඇති හැටියට පේනවා. දෙක ඇතුළේ පේනවා. ඉතින් ඒ නිසා කියනවා පටිපක්ක විධමනේන ගම්බීරෝපි ධම්මෝ සුපාකටෝ භවෙය. මේ ප්‍රතිපක්ෂ ධර්ම නැත්තම් මේ නීවරණ ධර්ම, නිවන ආරණ්‍ය කරන ධර්ම අයින් වුණාට පස්සේ අර ගැඹුර මෙතෙක් නොතිබිච්ච ගැඹුරක් ප්‍රසිද්ධ වෙන්න පටන් ගන්නවා. ඒක අර පැහි පැහි තිබුණු වතුරක් එහෙම නතර වෙන්න කියා වගේ. වතුර නතර වුණත් ඇතුළේ සංවාන ධාරා ගොඩක් තියෙනවනම් ඒක නතර වෙනකම් අඩිය පේන්නේ. ඉතින් ඒ නිසා මේ නීවරණ නැත්ත්වයේ හොඳට තියෙන්න මට ගැඹුර පේන්න පටන් ගන්නවා. අනේ ගැඹුර පේන්න පටන් ගන්නකොට හොඳ නරක දෙකම සිද්ධ වෙනවා. ඒ ඇති වෙන ඒ දකින එහෙම නැත්නම් ඒ වලට පේනෙන එහෙම නැත්නම් ඒ වලට අත් දකින දේවල් රූප සහ රූප සංඥා දෙක අතර හොල්මන් කරනවා. නැත්නම් මේක මේ පේන දේ මේ දකින විස්තර හිතලුවක්ද ප්‍රත්‍යක්ෂයක්ද කියලා හිතා ගන්න බෑ. දැන් මේ ප්‍රත්‍යක්ෂ වශයෙන් තිබ මූල කර්මස්ථානෙත් වර එක තියෙනවා. අපි ගියෝ තානාපානෙදි ආනාපානෙත් වරින් වර ඇවිල්ලා හොස්ස කරලා යනවා. නැති අතර මේ දාලෝක පේනවා. ඒ අතර ඥාන පහළ වෙනවා. ඒ අතරම විවිධාකාර දේවල් එන්න පටන් ගන්නවා. ඒ එනකොට
මේ ප්‍රඥා ශික්ෂාව දන්නේ නැති කෙනා නම් අර ප්‍රත්‍යක්ෂයේ තබා අර පේන දේවල් එක්ක දිග කතන්දර පටන් ගන්නවා. දිග ප්‍රපංච කිරීම පටන් ගන්නවා. දිග නොම ගෑම් සිද්ධ වෙනවා. ඒක ඇත්තරම කියනවනම් යෝගාවචරය ඒකෙදී හරි අසරණ තත්වයකටපත් වෙනවා. මේ කවදාකවත් දැකපු නැති තමන්ගේ හිතේ තියෙන මේ පුබුදාකාර දේවල් පේන්න පටන් ගත්තාම එයා බොහෝ විට ඒ දකින අර පරිසිදුකම නිසා ප්‍රතිපක්ෂ ධර්ම නැති නිසා මේ පේන දේවල් නිත්‍ය වශයෙන් සුඛ වශයෙන් සුභ වශයෙන් ආත්ම වශයෙන් ගන්න. අරගෙන අහනවා ඇයි මෙහෙම පේන්නේ? ඇයි මට පේන්නේ? මේකයි ඊයේ පෙනුන අද පෙනුන්නේ නැත්තේ? මේ নানা ආකාර ප්‍රශ්න ඔක්කොගෙම තේරුම අර ප්‍රත්‍යක්ෂ කළ හැකි දේ පැත්තක තියලා ඒ වෙනුවට මේ පෙන්නපු හොල්මන එහෙම නැත්නම් මේ මනෝ විකාරය එහෙම නැත්නම් මේ සංකල්පය එයාට වහා විචිත්‍ර ගතියකින් පේනවා ආකර්ෂණීය ගතියකින් පේනවා මෙන්න මේකට කියනවා උපක්ලේශ කියලා අර කරගෙන ගිය අරමුණ සමහර වෙලාවට 100%ක්ම නැති වෙලා එහෙම නැත්නම් වරින් වර එයා ඇවිල්ලා ආයෙත් පෙන්වලා දෙනවා උඹට ඕනේ නම් අන්දවන්දනං අංජපජල්නං මලපැනලනං ඉරපැනලනං මාවදියා බල්ලා බේරියන් කියලා. නමුත් යෝගාවචරය මලපැන්නට කැමති ඒක දිගේ යනවා. එහෙම නැත්නම් අර පෙන්නන අංජපජල් දිගේ යනවා. නොයන කෙනෙක් නැහැ. නමුත් ඒකට වැඩිය ඉතාම භයානක දේ ඒක දිගේ ගෙනියන්න අද ගුරුුරු జాතියක් ඉන්නවා. අර පෙන්නන දේවල් අල්ලලා දීලා යෝගාවචරණ හරි දැන් උඹේ වැඩේ හරි. මෙන්න මේක දැක්කනම් එච්චරයි. ඉතින් ගුරුවරයාත් ඇත්තටම ඒ වගේ දෙයක් දැකලා තමයි යෝගාවචරය කියන්නේ. නමුත් ගුරුවරයා අර ප්‍රතිඵල අපේක්ෂාව අධික කරන යෝගාවචර සංඛ්‍යාව වැඩි කරගන්න මෙවුව දිගේ පහිනරි ලොන්ට ඉනිමම් බදිනවා. අද බලනකොට මේ භාවනා ලෝකයේ දිහා හරි පුදුමයි මේ වෙළඳ ප්‍රචාර මිනිස්සු තමන්ගේ බඩුව විකුණ ගන්න මේ වෙළඳ දැන්වීම සඳහා තමන්ගේ ලාභෙන් 20%ක් හෝ 40%ක් වැය කරනවා. ඊට හපන් මේ නිවන ඉක්මනට ලබලා දෙන්නේ නිකං ක්ෂණික පොල් කිරි ක්ෂණික ඉන්දියාප වගේ ක්ෂණික නිවනට පුදුමාකාර ඇඩ්වර්ටයිස්මන්ට් ගන්න. ඉතින් ඒක නම් ප්‍රශ්නේ නැහැ. ඇඩ්වර්ටයිස් කිරුවනේ ඕන කෙනෙක් මේක කන ගන්න. ඇඩ්වර්ටයිස් කිරුවට පස්සේ මේක කන පිළිස දිහා බලනකොට මේ අකෝ මේ අංගයට පුපුරපු යොන්ද නැත්තම් තාම පුපුරන්ට නැත්තම් වාසෝද එහෙනම් මේ උගත්තුද එහෙම නැත්තම් ඥානීය තියෙනවොන්ද මේ ලෝකෙ මැට්ටෙම බන්නකොට පොහසත්තුද බෞද්ධයෝද අපබුද්ධයද කියලා මොනම චාරයක්වත් නැහැ. නින්දකල යුතු තැනක් නෙවෙයි මම මේ අතර මේ කතා කරන්නේ. මොකද මෙතෙන්ට ආපු කෙනස සෑහෙන දුරට ගිය කෙනෙක්. ඊමණසියා දන් දීලා තියෙනවා, සිල් රැකලා තියෙනවා, සිල්ලි තාත්තක වෙලා තියෙනවා, සමාධිය කරලා තියෙනවා, සමාධිය සාර්ථක වෙලා තියෙනවා. එතෙන්දිවත් ඒ කියන්නේ මේ කෙලෙස් දෙකක් කපලා තියෙනවා. පරිඋත්ථාන කෙලෙස් කපලා තියෙනවා. අනුසය කෙලෙස් මේ විචිකම කෙලෙස් කපලා තියෙනවා. ඇත්තටම බරපතල ඒ මිනිස්සයා සබ්බත්‍යත්වයටපත් කරන, ශිෂ්ටාචාරයටපත් කරන, මහත්ම කෙනෙක්පත් කරන හොඳටම ඇති. ජිමේශය තාම දන්නේ මේ යට තියෙන අනුසය ධර්මය යට තරම් නොවන විදියට යා මේ රෞමේ රෞන්ද ගෙනියන හැටි, මෙරිකෝ රවුන්ඩ් එකේ ගෙනියන හැටි. ඉතින් මේකේ තියෙන සුන්දර පැති දෙකක් තියෙනවා තේරවාදී. මේක හරියටම මේ පුරුක අල්ලලා තියෙනවා. අල්ලලා කියනවා ඔය සමාධියේ ඉඳලා ප්‍රඥාවට යනකොට උඹට වෙනමම බිල්ලක් දෙන්න වෙනවා. ඒක මෙන්න මේ දේ කියලා වර්ග කරලා නම් කරලා තියෙනවා. මේ තේරවාද සාසනය නැත්තම් බුද්ධ සාසනයෙන් එපිට කිසිම තැනක මේක දැකලා නැහැ. මේක අඳුනගෙන නැහැ. මෙතන කඩයිමක් තියෙනවා. ඒ කඩේම් පරීක්ෂණේ හරිම තීරණාත්මකයි. මෙච්චර කල් තමන් හොයාගෙන ආපු මේ ගුණ චරිතය එනතන් තමන් හදාගෙන ආපු මේ ශික්ෂාව මේ ලුණු කැටයක් කඩලා යනවා වගේ, කිරිබිම්බල් නැට්ටක් කඩලා යනවා වගේ, කිරියල පිට පොඩි කියලා යනවා වගේ පොඩි වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ මෙතෙත් ආපු ගමනට ගරු කරනවා නම්, එතෙ මේ ආයාසෙන් උපයාගත්ත දෙයට ගරු කරනවා නම් කරුණා කරලා ප්‍රත්‍යක්ෂේ ඉස්සර කරගන්න. චින්තාමේ ඥාන සුතුමේ ඥානෝට ඉස්සර වෙන්න දුන්නොත්, ගුණාචීපීටි කරත් ඉස්සර කරොත් විශාල පිම්ම පයින් වගේ තේරෙනවා. හැබැයි මේ පයින් පිම්ම මනෝමයයි නැත්තම් මනෝවිකාරයක්, එහෙම නැත්තම් හීනයක්, එහෙම නැත්තම් මිරිඟුවක්. ඒකට මායා කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා.
ඉතින් මේක දිහා බලනකොට පේනවා අබුද්ධෝත්පාද කාලයක කොහොමනම් යෝගාවචරයේ එපිටර දකීද කොතනින්නම් ඉතින් එහාට යයිද මේ කියලා තියෙද්දිත් මේ කාරණා කියලා තියෙද්දිත් මේ කේක් එක තියේදී අයිසිං එක පිටිපස්සේ යන හැටි ඩෙකරේෂන් එක පිටිපස්සේ යන හැටි මේ ආලවට්ටම දිගේ යන හැටි සෝබනී දිගේ යන හැටි මේ බොල් දේ පිසු දේ දිගේ යන හැටි හැබැයි හොඳටම පේනවා හැම කෙනාම එහෙම කන්නේ ඒ සෝබන අනුන්ට කරන්න යන මිනිහා මෙතෙන්දි වැඩියෙන් කන යම් විදියකට මේ ගූඪ ධර්ම ගුප්ත ධර්ම ගැන අවබෝධයක් හැඟීමක් ගෞරවයක් ප්‍රතිෂ්ඨාවක් තියෙනවනම් මෙතෙන්දි අනිවාර්යයෙන්ම කන කාපු ගමන් මාළුවා කොට දැම්මා වගේ ඊට පස්සේ විසුමක් නැහැ මම බහුකීතිකේ මේක පිළිබඳව ඔයලා බලනකොට මේ තියෙන ව්‍යාපාර දිහා හොයලා බලනකොට ඒ ව්‍යාපාර අල්ලන්නේම මේ ගූඪ ධර්ම හොයන මිනිස්සුමයි. සෝබනේ හොයන කට්ටියමයි. සෝබනේ හොයන්නේ නැති මිනිසාට අර කොක්ක වදින්නේ නැහැ. අර අර එම වදින්නේ නැහැ. ඒ මේ සොක්‍රටිස් දවසක් මේ ඇතන්ස් නගරේ හරහා යනකොට ගොඩාක් දේවල් තියෙනවලු විකුණන්න. ඒ නගරේ පහු කළ කෝලියක හරි පුදුම දෙයක් මේ නගරේ කිසිම දෙයක් මට ඕනේ නැහැ කියලා. ඉතින් ඇඩ්වර්ටයිස්මන්ට් එකක් වැඩන්නේ නැහැ. මොනවා හරි අවශ්‍යතාවයක් තිබුණා නම් ඒවෙනි ඇඩ්වර්ටයිස් කරනවා උවල්නවා. ඌ පොඩ්ඩක් නතරලා බලනවා මේ අවශ්‍යතාවය. මට හරි පුදුමයි. මෙච්චර මේ නගරේ සියලුම දේ පණවල තියෙනවා මට අවශ්‍යතාවයක් නැහැ කිය. අවශ්‍යතාවයක් නැත්නම් කොහෙද කොක්කවදී? දාන්න බෑ. එචා කවුරු හරි කොක්ක දාන්නේ අපිට කොක්ක තිබුණොත් තමයි. අපි කොක්ක දිගෑරිලා නම් අර කොක්කට මේක පැටලෙන්නේ නැහැ. අපිට කොක්කක් දැම්මට කවදාකවත් කොක්කට කොක්ක වෙලා නැත්තම් වටින්නේ නැහැ. ඒ පැත්තේ කොක්කේ ඉන්නේ ෂුවර්. මේක දිගේ අරගන්න. ඒකට කියනවා හැකිලි දිගාරිනවා කියලා. ඔය මේ දස සංයෝජන ධර්ම කියලා කියන්නේ සංයෝජන කියලා කියන්නේ තමන්ගේ තියෙන චපලකම. තමන්ගේ තියෙන ෂටගතිය. තමන්ගේ තියෙන මායාවී ගතිය මේක මේ කොක්ක වැටිලා තියෙනවා. ඒ කොක්ක දැම්මොත් කොක්කකට අහු වෙනවා. ඒ නිසා තමන්ගේ පැත්ත දිගහැරලා බලන්න. මොන කොක්කටවත් අහුවෙන්නේ නැහැ. ඉතින් මේක තමන් දැක දැක දැන දැන තමන්ගේ චපල ගති අයින් කරන හැටි, වංචනික ගති අයින් කරන හැටි, මායාවී ගති අයින් කරන හැටි කියන එක කෝවේ දාලා උණු කරත් කරන්න අමාරුයි. මුලින්තර අපේ පෞරුෂත්වයේ කියලා තියානින්නේ මේ චපල ගති ටිකක් විතරයි. වංචනික ගති ටිකක් විතරයි. මායාවී ගති ටිකක් විතරයි. ඒ වගේම අපි මේ ප්‍රයෝග කියලා කියන්නේ ප්‍රයත්න කියලා කියන්නේ ඒක අඩුම දෙනේ සංස්කාරික හැම සංස්කාරයක්ම චපලකමක් නිසා පහළ වෙන දෙයක් වංචනිකකතිය නිසා පහළ වෙන දෙයක් මෙන්තන් ෂටගතියක් නිසා පහළ වෙන එක කියන්නේ වැඩිපුර වාසි ලබා ගන්න ප්‍රයෝග ප්‍රයත්න කරනවායි කියලා කියන්නේ ඒ මනුස්සයා ප්‍රයෝග වලට අහු වෙනවා ප්‍රයත්න වලට අහු වෙනවා ඉතින් අර කොක්කක් කරගෙන ගිය මිනිහා දැන් ඒක දිගහැරගෙන ගියා වගේ මෙතනදී මේ සිය සමාධි ශික්ෂාවින් එක්කනා මේ ප්‍රඥා ශික්ෂාවට හැරෙනකොට එයාගේ තියෙන මේ ඍජු භාවය මදි වෙනවා. ඒතර සූජුච වෙන්න වෙනවා. උජු වෙලා බෑ එතන. සූජුච වෙන්න ඕනේ. එතෙන්දී හොඳ වෙලා බෑ වඩා හොඳ වෙන්න ඕනේ. මුළු බුද්ධ ඝමම කරන්නේ වඩා හොඳට යන්න දෙන්නේ නැතුව හොඳින් අතර කරන එක. මුළු ආගමම ලෝකෙ කරන්නේ මිනිහෙකුට වඩා හොඳ වෙන්න දෙන්නේ හොඳට යන්න ගන්න. ඉතින් මිනිස් වෙන කල්පනා කරන දෙයක් තියෙනවා. නරක වෙනවට වැඩිය හොඳ වෙන එක හොඳයි නව. හැබැයි මේ මිනිස්යා දන්නා මේ හොඳ වෙන්න යෑම නිසා වඩා හොඳ වෙන්න තියෙන අවස්ථාව Taman තුලින් ගිලිහෙනවයි කියන එක කියන්න ගියොත් හැම ආගමක්ම මේකට විරුද්ධයි. හැම සංස්ථාගත ආයතනයක්ම මේකට විරුද්ධයි. කොටිම්ම කේත හැකි වඩා හොඳ වෙන්න දෙන්නෙක් එක්ක ගිහිල්ලා බෑ. තනි වෙන්න ඕන. ඒක තමයි මෙතන තියෙන අමාරුම දේ. ඒක ප්‍රඥා ශික්ෂාවට මූලික සුසුකමක් කියන්න පුළුවන්. ප්‍රඥා ශික්ෂාවේදී තේන මේ මම දැන් මෙතන කියලා මේ පටන් ගන්න දේ මේකේ ගැළවෙම තියෙන්නේ දැම්ම තමයි. ආයෙ හෙට කොරන්නම් කතාවක් බෑ. එමතු මේ උපය ගන්න දේ මෙතනදීම කරගත්තේ නැත්නම් අහවල් තැනට ගිහිල්ලා දඹදිවට ගිහිල්ලා මෛත්‍රී බුදුහාමරෝ දැකලා ඉන්දියාවට ගියාම කරන්න පුළුවන් ආදී වශයෙන් මේ භූමියේ වාසිතෙන් හොයන්න ගියොත් ඒක වෙන්නේ නැහැ. ඒ වගේම තමන් අතර තමයි හිතට තමා අතමේ රෙවණල කියලා තමන්ගෙන් එපිට මොකා පිළිවන්තේ නැත්නම් මොකී පිටිපස්සේ
විශ්වාසයේ තිබ්බත් දීන වෙනවා හීන වෙනවා. ඒ නිසා ධර්මයේ පිළිබඳ විශ්වාසය තිබීම කියලා කියන්නේ එහෙම මේ පුද්ගල ආරෝපණයක් හෝ පුද්ගලාභිවන්දනයක් නෙවෙයි. ඒ හරි අමාරුයි. අමාරු කියලා කියන්නේ ඒ තරමටම ආධ්‍යාත්මික පෞරුෂත්වයක් පිටකොන්දක් ඇත්තේ නැහැ කාටවත්. නමුත් මේ නැති එක හදන හැටි තමයි මේ උපක්ලේශ 10ක් බුදුරජාණන්සේ නම් කරලා තියෙන අතර බුදුරජාණන්සේ නම් කරලා තියෙනවා ඊට වැඩි ඇති. අටුවාචාරින් වහන්සේ නම් කරලා තියෙනවා භාවනා කරනකොට අපි බලාපොරොත්තු වෙන දේ මෙතනදී ලැබෙන්න පටන් ගන්නවා. මේක වෙනන්නේ මේ හොඳ පැත්ත නරක පැත්තකුත් තියෙනවා. ඉතින් ඕබාත ඥාන පීති පස්සද්ධිය ආදී වශයෙන් ඔන්න ඉඳපුවා ආලෝකේ පහළ වෙනවා. ආලෝකේ පහළ වීම නීවර නැතිවීම බවට ලකුණක්. නැති ඒ ආලෝකේ පහළ වෙච්ච එකම යෝගාවචරය අර මූල කර්මත්තාන පිළිබඳ කතා නතර කරලා. නැත්නම් ඒක පිළිබඳ තැකීමක් නැතුව මෙව පිළිබඳව පුදුමාකාර විදිහට හිනමවන්න පටන් ගන්නවා. ඊයේ ලැබුණ අද නැහැ. නැත්නම් ඊයේ ලැබුණ කහ පාට අද නිල් පාට මේ මොකක් නිසාද? කියාර මතක නැහැ මේ මූල කර්මත්තානේ අමතක කරලා කලින් ආපු කන තියදී මේ පස්සේ ආපු අඟත් එක්කයි මේ වැඩ කරන්න කියලා කියන්න ගියාම ලොකු සාන්තිය ලියන පොතේ ඒව නෙවෙයි නම මේ බලන්න තියෙන මූල කර්මත්තානේ කිව්වහම හිතනවලු යෝගාවචරය මේ ලොකු සාන්තිය මේව ලබලා නැහැ ඊර්ෂ්‍යාව තියෙන්නේ මං ආපහු අර මූල කර්මත්තාන්ට දාලා ගොරකෙක් කරන්න හදනවා මේ ඊර්ෂ්‍යාව මේ උන්වහන්සේට තියෙන්නේ කියලා වෙන ගුරුවරෙක් හොයන යනවා නැත්නම් වෙන කර්මස්ථානයක් හොයන යනවා නැත්නම් වෙන භාවනා මධ්‍යස්ථානක හොයනවා මේ ගුරුවරයා මේ මට ලැබෙන්න තියෙන අවස්ථාව මේක ලැබුණා නම් මොකාද ඒක පිටිපස්ස යන්නේ නැති මුන්නාන්තේ දීක ලැබිලා නැහැ ඒ ඕබාසෙල් වෙච්චාම ඥානෙ ලැබිච්චාම පීචෙ ලැබිච්චාම පස්සද්දෙ ලැබිච්චාම මේ වගේ ඉතින් 10ක් නම් කරලා තිනවා ඒ ලබන එක පිටිපස්ස යන එක ස්වභාවිකයි ඉතින් එතකොට ඒ ගුරුවරයාට මේ ඉදිරියට යන්න හදන මේ මූලික භව සම්පත්‍ය ඇති මේ යෝගාවචරය හරි පාරට දාන්න මේ ලෝකේ තියෙන මොනම උපක්‍රමයකින්වත් කරන්න බෑ. ඒකට අත්‍යවශ්‍යයි විශ්වසනීයත්වේ. ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ සාරාංශික කල්පලක්ෂය පෙරුම් පිරුවේ මං කියන දේ මිනිස්සු පිළිගන්න මට්ටමට මමපත් වෙන්නේ නැතුව මේ වගේ ගැඹුරක් කියන්න ගියොත් කියන මිනිස්සගේ පෞරුෂත්වය හානි කිරීම නිසා ගෝලයක් පව කරගන්න. එහෙම නොවි මේක එකවරම gediya pidin ගණ්ඩත් බෑ ගෝලයට. මොකද ගෝලයා ගාව නැත්තම් මේ අධිකම්මිකයා ගාව එච්චර ಗುಣ නැහැ. ඉතින් යාට විශ්වාසය දෙන්න වෙනවා. ඒකකොට ඔන්න අර ඕකප්පන සද්ධාව බුද්ධම විදියට ආයෝජනය කරන්න වෙනවා. මේ ඕපාස ඥාන පීති පස්සද්දී ඇත්තටම මේ සමාධි ශික්ෂාව හරියම නිසා වෙන එකක් තමයි. ඒක සුබ නිමිත්තක් තමයි. යන ගමනේ හැතැම්ම කණු තමයි. එතකොට හැතැම්ම කණු ළඟ නැතරලා හැතැම්ම කණුවන්ට වන්දනා කර කර ඉඳ ගියොත් ගමන නරක වෙන ගමන බාල වෙනවනේ. ඒ නිසා මේක පහුවෙන්න අරපන්. ඉතින් ආයතන අනේ පිසු කතා කරනවා අම්මා අප්පා කාලෙවත් මෙහෙම දෙයක් වෙලා නැහැ. අම්මා එහෙම දන්නවනම් මේ වෙලාවේ අනිවාර්යෙන් මල් තියලා වඳිනවා. මම පොඩ්ඩක් අඩු ගානේ සැලුට් එකක් අහලා ගියාම කෝ බැඳින්නේ නැතුව. කියලා මේකෙන පොඩ්ඩක් රස විඳින්න පටන් ගන්නවා. එච්චරයි ඕන කරන්නේ මාරයට. ඒ පොඩි කොණෙන් අල්ලගත්තට පස්සේ මාළුවා පොඩ්ඩෙන් පටලවා ගත්තට පස්සේ ගොඩ ගත්තට පස්සේ ඊට පස්සේ ආයේ යුද්ධය පිළිලන්න වෙලාවක් නැහැ මාළුවාට ගොඩ ආවට පස්සේ කරන්න දෙයක් නැහැ ඉතින් ඒක නිසා අන්න එතනදී මේ භාවනායේ ප්‍රතිඵල Tamanට අමරිට හිටිනවා කියන එක එහෙම නැත්නම් බුදුරජාණන් ශ්‍රී සඳහන් කරන ওই ද්විතානුපස්සන සූත්‍රයේ මේ පෘථග්ජනයා හොඳයි කියලා ගන්න හැමදේම වස පෘථග්ජනයා මේ අමාරුයි කම්මැලියි නීරසයි නිදිමතයි එපා වෙනවා කියලා ගන්න හැමදේම නිවන් මාර්ගය. ඒ කියන්නේ ආගේ අර අගයන්ගේ ආඩම්බරයන්ගේ ලොකු වෙනසක් සිද්ධ වෙන්න වෙනවා. ඒ වෙනස හරීම අහම්බයක්. ඒකේ යෝගාවචර දොස් කියන්නත් බෑ. හරි කියාට යෝගාවචර නම් බුකුත් නෑ. ඒක නිකම් පුදුමාකාර සාසනික ලාභයක් හරි පරි ගියොත්. හරි පරි ගියේ නැහිටයි කියලා දොස් කියන්න බෑ. ඒක නිසා ඒක සාකච්ඡා කරනවා. පුළුවන් තරම් සාකච්ඡා කරන්න ඕනේ. භවනා කරනකොට ඊ ලැබෙන ඕබාස ඥාන පීචි පස්සද්දි දස උපක්ලේශ ධර්ම සුඛ ඒ වගේම උපဋාන උපේක්ඛා අදිමොක්ඛ කියන්නේ හොඳට ඉස්සරහ පේන ගතිය ආදී වගේ දේවල් ඇත්තටම කියනවනම්
පතල භාවනා කරවත් හම්බ වෙන්නේ නැහැ. නමුත් මේක හම්බ වෙන්න පටන් ගන්නවා. හම්බ වෙනකොට තමන් තමන්ගේ මූල කර්මස්ථානයේ පිහිටපතන්න නැතුව මේක දිගේ යන්න තනං චපලද? එහෙම නැත්නම් කේ යන්න තනං ෂටද? ඒ තරම් මායාවිද කියලා නිතරම බලන්න ඕනේ. මේක පේන එක හොඳයි. මේක අභියෝගතා පරීක්ෂණයක්. නමුත් මේ පෙනීම නිසා තමන්ගේ ගමනට මුදව මුල් වෙච්ච සතිය මූල කර්මස්ථානයේ අමතක වීමේ ශක්තිය තියෙනවනම් ඒකට පෘථක් ජනගතිය කියනවා. ඒ ඔක්කොම පෙනේ තියෙම නැත්නම් ඒ සුභා සින්තන මල් වර්ෂාව වහිටි. තමන් පුළුවන් තරම් අර පරණ පුරුදු මූල කර්මස්ථානයේ පරණ පුරුදු මම ඉන්නේ ඉරියව්ව නැත්නම් පරණ පුරුදු මගේ සතිය මේ වෙලාවේ තියෙනවද කියලා බලන්ඩ මේකට අනිවාර්යයෙන්ම යෝගාවචරය උපදේශ කල්යතු ලැබලා තියෙන්න එපායි. මොක ලබන්න නම් මේ වැරද්ද කලින් කරලා තියෙන්න එපායි. ඒ නිසා බුදුජානක වහන්සේ සඳහන් කරන මේ භාවනා ක්‍රම හතරක් තියෙනවා. සමත පූර්වංගම විපස්සනාව කියලා එකක් තියෙනවා. විපස්සනා පූර්වංගම සමතේ කියලා එකක් තියෙනවා. ඊට පස්සේ යුගනත්ත භාවනා කියලා එකක් තියෙනවා. ඊට පස්සේ එකක් කියනවා ධම්ම ධම්මොද්දච්ච නිග්ගහිත මානස කියලා භාවනාවක් තියෙනවා. උම්ම ගන්න බෑ ඒක ඇහෙනකොට. මොකද්ද මේ කියන්නේ? ධම්මොද්දච්ච නිග්ගහිත මානත මේ පාවොක්සයිඩෝ ස්වාමීන් වහන්සේ මීටිකට ආපිලාවේ කේමනන්ද ස්වාමීන් වහන්සේ වඩින්නිකෝ වගේ ඇතුලේ ඉඳන්කෝ හරිම තරයි යව්වයි ඊළඟ ගහක් යට වාඩිලා අපි ඔක්කොම බිම වාඩි වුණා. වාඩි වුණාට පස්සේ කේමනන්ද ස්වාමීන්සේ ඇහුව අවතරයි ස්වාමීන් වහන්සේ මේ මොකද්ද මේ ධම්මොද්දච්ච නිග්ගහිත විග්ගහිත මානත කියලා කියන්නේ. ඉතින් පාවොක්සයිඩෝ මතක් කරලි උලට රසිකුවා කේමනන්ද ස්වාමීන්සේ ඔප්පු කරලා පෙන්නුවා මේ මට ඇතුළත තියෙන ආලෝකයක්. ඒ ආලෝකේ පාළුනේ මෙන් අරමුණත් එක්ක හොඳට හාද වෙලා සමාධිය ආපු නිසා මේ ආලෝකේ නිසා මට මනාපයක් පහළුණා කියලා මෙනෙහි නොකළොත් ආලෝකයට අනිවාර්යයෙන්ම ඇදෙනවනේ. ඒ නිසා මේ මතුවෙච්ච දේ දැනගන්නත් ඕනේ. ඒක මෙනෙහි කරලා එහෙම නැත්නම් ඒක දිගේ යන මේ ආකර්ෂණය අඩු කරලා අර නැවතත් මූල කර්මතාණ්ඩ යන්න තනං තමන්ට ධර්මය නිසා පහළ වෙන උද්දච්චයක් එන වෙලාවේ පුකුසක් එනවා. සිලිලාරයක් එනවා. එහෙම නැත්නම් මං කියන්නේ කුයි කුයි ගහන්න පටන් ගන්නවා කිය. හරි වැඩේ හරි කියලා ඉතින් නටන්න පටන් ගන්නවා. ඒ නටන්න පටන් ගන්නකොට දැනගන්න ඕනේ මේ මාරේ ආසනෙට ඇවිල්ලා තියෙන්නේ මේක වෙනවා. මේ ආදුනිකයි අපිට මේවා දැකලා නැහැ ඇත්ත. ඒ වෙලාවේදී උඹට පාලනයෙන් තොර යනවා නම් උද්දච්චයේ මේ කාමෙන් ආපේක නෙවෙයි මේ. කාමොද්දච්චයක් නෙවෙයි මේ. රූපෙන් ආපේකනේ ධර්මෙන් ආපේක. ඒක දීලා තමයි අපි සල්ලම් කරවන්නේ. අපි මේ ඊගා පරීක්ෂණයට ගන්න. මෙන්න මේ උද්දච්චය එනකොට මේ උඩ දාන ගතිය, කුතුහල ගතිය, මේ සිලිලාර එනකොට මූල කර්මස්ථානයේ සහ සතිය සාපේක්ෂ කරන මේකෙන් ගොඩ එනවා කිව්වහම ඒකට කියන්නේ ධම්මොද්දච්ච විග්ගහිත මානසයෙන් ගොඩ වෙන්න ඕනේ මෙතනදී. නැත්නම් මේ ප්‍රඥා ශික්ෂාවට වැටෙන්නේ නැහැ. තමන්ටම ලැබෙන ලාභෙම තමන්ට ලැබෙන මේ භාවනාවේ හම්බෙන දේම කියාපෑ මේ ආසාවක් ඇති වෙනවා. ලැග් ගන්න ආසාවක් ඇති වෙනවා. ටැග් ගහන ආසාවක් ඇති වෙනවා. මෙට්ට හිවෙන ආසාවක් ඇති වෙනවා. හැබැයි ඒක සාධාරණ දෙයක්. ඒ වගේම ඥානීය පහළ වෙන්න පටන් ගත්තාම අම්මා මුත්ත නැති කාලේ පුදුමාකාර දැනුමක් එන්න පටන් ගන්නවා. ඒ කියන්නේ හරියටම නිකන් නොලෙජ් එක පැකට් එකක් ආවා වගේ. ලස්සනට පේන්න පටන් ගන්නවා. ඊට පස්සේ ආට අර සතිය හෝ අරමුණ මතක නැතුව මහසි ෂැඩෝ ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා තමන් කෙලින්ම රහත්ුණයි කියලා අනිවාර්යයෙන්ම අධිතක්ෂේරුවට යනවා. යන්න ඕනේ. මොකද ඒ තරම් දැනෙනවා. ඒ නිසා මේ පාරජික පාළි වල සර්වඥාන්සේ සඳහන් කරනවා යම් කිසි කෙනෙකුට භාවනා කරනකොට ඒ වගේ භාවනා ප්‍රතිඵලයක් ලැබිලා අදිමානිය නිසා එයා රහත්ුණයි කියලා කිව්වට එයාට ඇත්තටම මේ පාරාජික අකුසලයේ සිද්ධ වෙන්නේ නැහැ. මොකද ඒක වළක්වන්න බෑ කාට වුණත් එනවා. භාවනා ඉදෙන්ට යනෝනේ හිතනවා දැන් නම් මේ ඥානේ නම් මුකුත් නැහැ ඉතින් gediya pidima හම්බෙලයි කියලා. ඊට පස්සේ ওই පස්සද්ධි අදිමුක කොයි එකාවත් මේක ඉතාම අමාරුවේ ලැබිය යුත්තක් මේ පොඩ්ඩක් පෙන්නපු ගමන් ලුණු මිරිස් ටිකක් වදිනවා වගේ. ලුණු දෙහි ටිකක් දාගත්තා වගේ බත් එකට දෙරෙන පටන් මෙන්න මෙව්වයේදී ඒ යෝගාවචරය මේක නෙවෙයි මං හොයන්නේ මේ හොයන එකේ ලකුණක් බව හැබැයි මට පුළුවන් ද මගේ සත්‍ය පවත්තන්න පුළුවන් ද මගේ මූල කර්මස්ථානට එන්න. එතකොට මේ තැනක ඉඳලා නැවත මූල කර්මස්ථානයේ සඳහා පැමිණීම ඒ කියන්නේ නිවත කරලා ආපහු පැමිණීම වේදනාවක ඉඳලා නැවත මූල කර්මස්ථානට පැමිණීම
සද්දයක් ඇහිලා මූල කර්මස්ථානයේ නැව සඳහා පැමිණීම, වේදනාවක් ඇවිල්ලා හිතවිල්ලක් ඇවිල්ලා මූල කර්මස්ථාන සඳහා පැමිණීම කියන දෙකම එකයි. මේ ආලෝක, පීති, පස්සද්ධි ආදී දේවල් දැකලා මම්මුලා වෙලා නැවත මූල කර්මස්ථානට එීමත්, මේ තද බල වේදනාවක් ඇවිල්ලා, තද බල සද්දයක් ඇවිල්ලා, තද බල හිතවිල්ලක් ඇවිල්ලා ආවත් නැවත මූල කර්මස්ථානට යන්න පුරුවන් ගතියයි. මේ දෙකම යෝගාවචරය පුහුණුව සඳහා එයාට හම්බ වෙන අමුද්‍රව්‍ය ටිකක් මේ. මේ දස උපක්ලේශ ගාතාවක බැඳලා අටුවාවේ සඳහන් කරනවා. ඕබාත ඥාන පීති පස්සද්දි ආදී වශයෙන් ඒ දස උපක්ලේශ පිළිබඳව පුදුමයි. මේක පුදුමාකාර විස්තර සහිතව සූරංගම සූත්‍රයේ මහායාන සූත්‍රයක මේට වැඩිය පස්කුණයකින් පෙන්නනවා. උපක්ලේශ 50කට කඩලා පෙන්නනවා. රූපේ සම්බන්ධ උපක්ලේශ 10 දෙනෙක් ඉන්නවා. වේදනා සම්බන්ධ උපක්ලේශ 10ක් තියෙනවා. සංඥා සංස්කාර විඥාන. එහෙම නැත්නම් උඹ යන ගමනේ යක්කු 50 දෙනෙක් ඉන්නවා. මේ හැම යකාම බෝ කන්න බලාගෙන ඉන්නේ. කියලා නම් කරලා තියෙනවා. මේක ඉස්සල්ලාම සරේ කියනකොට මට හිතුණා මේ අපේ මේ තේරවාදී නම් කරලා තියෙන මේ 10 තියෙන්නේ රූපේට සහ වේදනාවට සම්බන්ධ උපක්ලේශ ටික විතරයි. සංඥාව පිළිබඳ උපක්ලේශ ටික අවාසනාවට අපි තේරවාදෙන් ගිලිහිලා. පසුකාලින අපෙන් ගිලිහිලා. ඒක පිළිබඳ ඉතාම සූක්ෂමව සංස්කාරات තියෙනවා. අර සූරංගම සූත්‍රයේ තියෙන ටික පුදුම ඌණ පූර්ණයක් කරනවා. ඒක කියවනකොට තේරෙනවා මේ දෙයක් මේ හිතාමතා ගත්ත දෙයක්ද මේක නැත්තම් අපින් හැලිච්ච ඒගොල්ල රැකගත දෙයක්ද කියලා. ඒක පිළිබඳව පුළුවන්තරම් මං කියවලා බැලුවා. ඇත්තටම කියනොනම් ඒ සංඥාව පිළිබඳව තමන් පටලවා ගන්න හැටි ලියලා තියෙන භාෂාව, ඒ ලියලා තියෙන පරිච්ඡේදේ කියෙව්වට 10-15 සැරයක් කියනකම් ඒ තේරෙන්නේ නැහැ මේක මොකක්ද කියන්නේ කියලා. අපිට මේ භාවනා කරනකොට හඳුනා ගැනීම සහ හඳුනා ගැනීම සඳහා ලකුණු තැබීම අපි මේ කරන දේ ලේබලින් ටෙක්නික් එක. එහෙම නැත්නම් තබන ලද ලේබල් අනුව නැවත හඳුනාගෙන මේ කෝඩින් ඇන් ඩිකෝඩින් දෙක පුදුමාකාර සූක්ෂමයි. ඒක අපේ මේ ප්‍රපංචකරණය මේකෙන් ඔය සංඥා නිදානානේ ප්‍රපංච සංඛා කියලා අපේ සපෝතේ දිනන අපේ තේරවාදී විශාල බ්ලැක් හෝල් එකක් තියෙනවා. නිකාල හිස්තනක් තියෙනවා. ඒකට යන්න බයයි කට්ටිය. මං හිතන්නේ කොහොමද අත්දැකීම් නැතිකම නැත්තම් પરම්පරාවේ යම් තැනකදී අන්ධකාරයේදී මේක ඇහිලා තිනවා අපෙන්. නමුත් ඔය කටුකුරුන්දී ඥානන්ද සාංශය මේකට ලොකු ඌණපූර්ණයක් කරනවා. ඒක නිසා අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. දැන්ට අපට අවශ්‍ය නම් කරන්න පුළුවන්. නමුත් ඒක නොතේරෙන ගැඹුරක් වැඩි නිසා උඟ දෙනුගේ අවධානයට ඒක ලක් වෙලා නැහැ. නමුත් අද භාවනා ලෝකයේ මේ ගුරුවරු සහ ගෝලියෝ මේ අන්ධහැර පාන අන්ධහැර පියන නැත්තම් මේ බාගට දැම්පිච්ච අල මේ කටයුතු කරන දිහා බලනකොට අපේ අම්මලා තාත්තලා කාට වැඩිය භාවනා කරන බව පේනවා. හැබැයි මේ අවධාන ප්‍රතිපලටි ඉස්සල්ලා මේ හම්බෙන දේවල් වලට ඒගොල්ලෝ අදිටක්සේරුවට ගිහිල්ලා ඒ කෙනාට තරම් නොවෙන අපහසුකටපත් වෙනවා. හැබැයි යා හිතන්නේ මේ මට විතරයි වෙලා තින්නේ, මේ සාසනික ලකුණක් මෙතන තියෙන්නේ. ඒ නිසා මේ ප්‍රඥා ශික්ෂාවට යනකොට ඒ තියෙන පටලවා ගැනීම, වරදොල තීරුම් ගැනීම සර්වචන් වහන්සේ ටිකක් සාකච්ඡා කරනවා ওই පංසුදෝවන සූත්‍රයේ. රත්තරන් සහිත පසක් හම්බුණාට පස්සේ පත්තොල එහෙම දැන් ඒක මම හිතන්නේ කරනවා. ඒ පසේ රත්‍රාන් ටික ධාන පස්ඨික සෝදා හැරීමේ ක්‍රම බොහොම පැරණි සාත්‍රයක්. කොච්චරද කියනවනම් දැන් ওই පත්තොල ඒ පස තිබුණට ඒක සුද්ධ කිරීමේ ශාස්ත්‍රය දන්නේ ජපන් කාර්යය විතරයි. ඒ පස්ඨිකේ වල ජපාන් දෙකේ තමයි සුද්ධ කරලා රත්‍රාන් අපවෙවන්නේ. ඒකදී පේන බුදුහර්වචන සඳහන් කරන මේ ලොකු ලොකු කැට සල්ලඩ කරලා අයින් කරනවා. ඊට පස්සේ මඩ කලතලා ඒක බේරෙන් දානවා. මෙච්චිකමාර ලොකු පස් අඩියට ගියාම ඒක වෙනම අයින් කරනවා. ඊට පස්සේ කලල් මඩත් එක්ක රත්තරන් තියෙන කෑලි ගත්තාම ඒ රත්තරන් කෑලි කලල් මඩ සයිත ආපුවාම ගෝලාරික පස්කැට, ඊගාට සුකුම පස්කැට, ඊගාට සුකුමතර පස්කැට අයින් කරලා රත්තරන් ටික මතු කර ගැනීමේදී අවස්ථා හතරකදී අයින් කිරීමේ ක්‍රමය යෝගාව හැම යෝගාවචරිතුලම රත්තරන් දිනවා. එයා මේ පස්කැට ටිකයි
අල්ලගෙන තියාගෙන ඒක හොදාරින්න ගියාම ඇඟෙන් ඇටයක් යනවා. ඒ ටික අයින් කරලා ඊට පස්සේ සුකුම පස්කට අයින් කරලා ඊට පස්සේ කලල් මස්කට අයින් කරුවට පස්සේ අර රත්තරන් ටික මතුවේ නැහැටි පෙන්ලා දීලා කියනවා. අර නීවරණ ධර්ම අයින් වුණාට පස්සේ Tamanට මේක පේන හැටි. ඒ නිසා මේ යෝගාවචරයා මේ වෙලාවේදී Tamanට ඇති වෙන දේ අවංකව හෙලිකිරුවේ නැත්තම් එහෙම නැත්තම් හොඳටම තේරුම් ගත්තේ නැත්නම් මෙතන යන්නේම ෂටගතියක්. යන්නේම මායාවක්. යන්නේම වංචනික ගතියක්. එහෙම නැත්තම් තණ්හාමාන දිට්ටි වැඩ කරන්නේ. ඒ නිසා අපි සාකච්ඡා කරනකොට සුද්ධවන්ත වීම සඳහා මේ පපොච්චාන්නේ කරන්නේ. එහෙම නැත්නම් කමඨාන් සුද්ධ කරන්න ඕනේ. අන්නේ කිරින් පිළිබඳව මෙන්න මෙහෙම එකක් මම කියන්නම්. එතකොට තේරෙයි. තේරෙද නොතේරෙද මන් දන්නේ නැහැ. හැබැයි මේ තේරෙන්න ඉඩ තියෙනවා කියලා හිතෙනවා. යෝගාවචරය සමත සමාධියට එනකන් නැත්තම් සමත ශික්ෂාවට එනකන් අර කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක තමයි කරදර කරන්නේ. එහෙම නැත්නම් නැවත මේ පංචකාම සම්පත්තියට යන්න ආසයි තිනවා. එහෙම නැත්නම් ව්‍යාපාද විතක්ක කියලා කියන්නේ තරහ. මේ ඉඳගෙන ඉන්න බෑ නැද්ද කියන ඔපතන් කියලා හිතෙනවා. තද්දයක් ඇහුණත් එපා. හිතවිල්ලක් ආවත් එපා. එතකොට විහිංසාව. ඒ විහිංසාව ඊගාට එනවා ව්‍යාපාදයට පස්සේ තමන් කෙරේ ද්වේෂ කරගන්න. එහෙම නැත්නම් ඒ කරපේ කරන ද්වේෂ කරනවා. ඉතින් මේ තුන තමයි ඔය කොයි කිනා කමඨාන් සුද්ධ කරන්න ගියත් ඔය තුන තමයි කතා කරන්නේ. ඉතින් කියනවා පුළුවන් නම් යම් කිසි කෙනෙකුට මේ කාම ඡන්ද වශයෙන් එන මේ විතක්කය ඒකාග්‍රතාවෙන් ප්‍රතිස්ථාපනය වුණයි කියලා හිතන්න. එයාට පුළුවන් අරමුණක ටික වෙලාවක් ඉන්න. ඒතර ව්‍යාපාදේ වශයෙන් එන තරහව භාවනා ප්‍රීතියෙන් නැත්නම් භාවනාදී ඇති වෙන යම් යම් පීචි සුඛ පස්සද්දි වගේ අරමුණු අරමුණේ චෛතසික ධර්ම මතුවීම නිසා යම් වෙලාවකට තමන්ට ඒක නැහැ කියලා හිතන්නේ විහිංසා වශයෙන් අත්කලමතාණු යෝගයේ හෝ එතන තමන්ට තමන් නොදකින් කියා ගන්න හෝ එතන මේ මට මේ කරදර කරපු මිනිස්සයාට එන හත ගහපන් කියලා එන හදාහතක් එනවනේ අයින් කෙරුවයි කියලා එතන සුඛය හරහා භාවනා සුඛය අයින් කෙරුවට පස්සේ මේ තුනට කාම රාග ద్వේෂ මෝහ පටන පදනම් වෙච්ච මේ විතක්ක තුනෙන් තමයි මිනිස්සගේ මුළු සංසාරෙම පිරලදී භාවනා කෙරුවට පස්සේ මේ තුන අයින් කෙරුවයි කියලා හිතන. එතකොට අර යරත්තරන් තියෙන පස්වල ගොරෝසු බස්කට අයින් කළා. එතකොට රත්තරන් තාම වැහිලා තියෙනවා ඉතිරි පුංචි බස්කට වලින්. අන්නේ පුංචි බස්කට වගේ මේ ප්‍රධාන විතර්ක තුන අයින් වුණාට පස්සේ කෙනෙකුගේ හිතට බලපාන්න පුළුවන් විතක්ක වැඩි වෙන්න පටන් ගන්නවා. අර ප්‍රධාන මැරියෝ ටික අයින් කරාට පස්සේ යට වැඩ කරන වෙනද නොදැකෙච්ච දේවල් මතුවෙන්නත් ඉඩ තියෙනවා පේන්න පටන් ගන්නවා. මේ පිකියන් දාන හයම ඕනම කෙනෙක් සදාචාර සම්පන්නයි කියලා හිතනවා. ඕනම කෙනෙක් ආගමානුකූලයි කියලා හිතනවා. ශිෂ්ට සමාජයේ විසින් හොඳයි කියන දේවල් කියලා හිතනවා. නමුත් මේ පෙන්ලා දෙන්නේ මේ හයම උපක්ලේශකය. රාග ద్వේෂ මොහ අඩු වුණාට පස්සේ එයාට ඥාති විතක්ක පහළ වෙන්න පටන් ගන්නවා. තමන්ගේ ඥාතියන් පිළිබඳව කල්පනා වෙන්න පටන් ගන්නවා. ඉතින් එයා හිතනවා අනේ කොච්චර හොඳ මම මේ පිනක් කරන වෙලාවේ ඥාතියෙක් කල්පනා වෙන එක කියලා ඒක අභිරමණය කරනවා. එයා දන්නේ මේ ඥාති කල්පනාව එනකොටම සතිය කැඩෙනවායි කියලා. ඒක නිසා ඥාති විතර්කය හොඳයි. හොඳයි මේ පෞල් කන මිනිස්සුන්ට. දැන් මේ තමයි යෝගාවචරයක්. දැන් ඊටාම අමාරුවේ මේ සීල සමාධියක පිහිටව ගත්තට පස්සේ දැන් මේ ඇවිල්ලා ඉතින් අර සම්බන්ධකම් ගියාත්මේ අම්මයි, එන්න තියෙන ආත්මේ අම්මයි, මේ ඉන්න අම්මයි, තාත්තයි ඉතින් අල්ලගෙන හෙන්න කතන්දර ගොතනවා. ඉතියාට හිතෙන්නේ මට එන්න පිං හිත වැඩි වෙලා තියෙනවා කියලා. නම කවදාකවත් තේරෙන්නේ නැහැ මේ ගිය ගමනෙන් තමයි බිම දාලා කියලා. එතකොට අමර වේ යන පරානුද්යතා සවට සංයුක්ත විතර්ක කාටද උදව් කරන්න හිතෙනවා. මේ අනුන්ගේ සීනි කිරනයි කියලා කියන්නේ. ඉතින් හිතනවා මේ දැන් නම් භාවනා කරුවා ඇති ගිහිල්ලා මේක මේ අම්මට මේ ටික කියලා දෙන්න නැත්තම් එතන මගේ හොඳම භාවනා කරන යාළුවාට කියලා දෙන්න නැත්තම් එහෙම නැත්තම් පැත්තක ගිහිල්ලා SMS එකක් දාලා හරියට වැඩි හරි මචං මෙන්න මේව කරපන් කිය. ඒ කරන හැම වෙලකදීම ඊටාම සූක්ෂම විදියට යාගේ අහිංසකම නැති කරලා සතිය කඩලා පාරෙන් පිට පැතර පනිනවා.
පරානුද්යත පරිසංගිත විතක්ක. ඊගාට අමර විතක්ක පිළිවෙලට නෙමෙයි මම මේ කියන්නේ මතක් වෙන විදිහට අමර විතක් කියලා කියන්නේ එයාට හිතෙනවලු මම මෙතෙක් කල ගත කරපු ජීවිතයේදී අනවශ්‍ය දේවල් කෑවා අනවශ්‍ය ව්‍යායාම කරා අනවශ්‍ය මේ කෙරුවා මීට පස්සේ නම් මම හොඳට ආහාර ගන්නවා හොඳට යෝග ව්‍යායාම කරනවා හොඳට මේක කරනවා මේක කරනවා ආයෙත් කවදාවත් ලෙඩක් වෙන්නේ නැහැ කවදාවත් මැරෙන්නේ නැහැ කියලා නොමැරෙන්න හිතනවා මං කෙරුවා තමයි ආයෙ නැහැ කරපු මොඩකන් දෙන්නට සරියේ ආයෙ මොඩකන් නොකරම් මරියේ කියලා ගන්නවා ඒක ඉහෙළම කෙලවරට 100%ක්ම සෞඛ්‍ය සම්පන්න වෙන්න උත්සාහ කරනවා ඒක හිතනවත් එක්කම එයාගේ සාමාන්‍ය මේ ලෝකේ ඉන්න පුළුවන් මිනිස්සෙක් නෙවෙයි හිරවට එතකොට වැටෙනවා එහෙම නැත්නම් අනවඤ්ඤත්ති පරිසංවිත විතක් වෙනවා මම මෙතෙක් කල් කරපු වැඩ නිසා මං හැදිච්ච gedara නැහැදිච්ච එකයි කියලා බැනුම් ඇහුවා මීට පස්සේ නම් කවම කවදාකවත් කාගෙන්වත් බැනුම් අහන්න නැති වෙන විදිහට කිසිම අවඥාවට ලක් නොවෙන්න වැඩ කටයුතු කරන කියලා හිතවිල්ලක් අවඥාවට ලක් වෙන එකක් ආවත් වහකණ්ඩ හිතනවා වචනයක් වරදිච්ච ගමන් කිසිම අනුකම්පාවක් කරන්නේ නැහැ ක්‍රියාවක් සිද්ධ වෙච්ච ගමන් සාප කරගන්නවා හරියට පව් කියන එක දැකලවත් නැති කෙනෙක් වගේ මෙතෙක්කල් කක්ක ගොඩේ හිටපු මිනිසයා දැන් හිතවිල්ලක් වචනයක් ආපු ගමන් අයියෝ කිය කියා විදිනවා බලන්නකෝ මට මේ තනකොළොට කෙල ගැහුණාන කෙල ටිකක් ගැහුණානේ පහු දප්පයි එක එහෙම කරන්න හොඳ නැද්ද සංඝයාට කියලා තියෙනවා තන නිල් තනවල කෙල ගහන්න එපයි කියලා ඉතින් ඒ වගේ එකක් අල්ලගෙන දිගින් දිගට යනවා යාට දන්නේ මේ අහිංසකකමකින් නෙවෙයි මේ යන්නේ ෂඩමායාවී ගතිය එහෙම නැත්නම් මේ අනවඤ්ඤති දුක් වේදනා ලැජ්ජ නොවෙන්න හිතාගෙන ඉන්නවා ඉතින් බුදුරජාණන් කියනවා නත්ති ලෝකේ අනින්දිතෝ කියලා බුදුහාමුදුරුවෝ නිന്ദා ලබන්න අතර උත්තරම නිന്ദා ලබන්නේ මේ අපි මේ නිකම්ම මේ නරබනෝ අපි හිතනවා නිന്ദා නොලබන්නේ ඒක හොඳයි හැබැයි මෙතෙන්දී කේවල தත්වෙට යන්න හදන කද්දාවත් මන් නිന്ദා ලබන්නේ නැහැ කියලා අනවඤ්ඤති පරිසංග විචක්ක ඊට ජනපද විචක්ක ජනපද විතක්ක කියලා කියන්නේ දැන් මෙතන ඇවිල්ලා 10000ක් හිටියා. දැන් ඇමරිකන් අලුත් ජනාධිපතිපත් උනාද දන්නෙත් නැහැ. ඒ මනස දිවුරුන් දුන්නත් දන්නෙත් නැහැ. ඉතින් ඕක ගැන දන්නේ නැතුව අපි දැන් ගියාට පස්සේ කොහොමද හරියන්නේ දැන් දවස් 10 ඇතුළත ඩොලරයක ෆ්ලක්චුවේට් වෙලා දන්නෙත් නැහැ. ෂෙයාර් මාකට් එක නැගලා දන්නේ. ඉතින් ඕක දිග්ගටම ඉන්න පටන් ගන්නවා. දැන් අපි සම්පූර්ණ කැපිලානේ. අපි නිකම් මේ ලින්ක් ගේම ඩියෝ වගේ වෙලා. ඊට පස්සේ එතනම මේ ලෝකෙ පිළිබඳ පොඩ්ඩක් එක මේක ලෝකෙට දෙන්න ඕනේ නැත්නම් ලෝකෙ මේකට ගන්න ඕනේ කියලා ජනපද විතක් එන්න පටන් ගන්නවා. මොකද අපි අර සමාජශීලී ජීවිතයක් ගත කරපු ගැත්තුනේ. ඉතින් ඒ නිසා දැන් මෙතන මෙහෙම ඉන්නකොට ජනපද විතක් එනවා. එහෙම නැත්නම් හිතනවා යකෝ දැන් නම් පොට පෑදිලා තියෙන්නේ. දැන් මේ තියෙන දැනුමෙන් අපි ලාභයේ සත්කාරයේ සම්මාන සිලෝක වැඩි කරගන්න මට මෙච්ච වැඩි හොඳින් කරන්න පුළුවන්. කියලා මේ ලැබਿੱත් මේ නෛර්යානික ශ්‍රී සද්ධර්මය ආර්ථික විද්‍යාවට දානවා දේශපාලන විද්‍යාවට දානවා සමාජික විද්‍යාවට දානවා ලාභ සත්කාර වැඩි කරන්න බලනවා. ඉතින් මෙන්න මේ විතක්ක 6 අපි සාමාන්‍යයෙන් අධ්‍යාපන දෙපාර්තමේන්තුව කියන්නේ ඕකට තමයි. ඕදන උගන්වන්නේ. මේකෙදී එනවා ටොංගානේ. ඉන්ටපු ගමන් නිකන් හරියට තිරයක් තිරේ වැහුණ තිරේ ඇරිය වගේ. ආවට පස්සේ මේ මනුස්සයාට රහිතමත් බවක්වත් සීලෙවත් සමාධිවත් නැතුව මිදික යන්න පටන් ගන්නවා. ඉතින් ගිහිලා කියන කෙනත් ඕ මචං ඒ මචං යහ මචං කිව්වනම් හරි තමයි. ඉන්නේ තේ જાතිම තමයි. අහල බල ඉන්න හරියක් ඉන්නේ. හරි. පුත මචං එහෙනම් මේම නිවන් දැකලා වෙන්න ඇති කියන අරුත් අඳිනවා මෝත් අඳිනවා. ඒක ලස්සනට පෙන්නවා මේ සංඥා විපල්ලාසෙකේ ඒ වගේ බීඩිය ගහන කට්ටිය නැතුව කාටවත් තනිකර පිස්සු කෙලින්න බෑ කියලා. ඒ පිස්සු කෙලින්නකොට එහෙයි කියන කට්ටියක් ඉන්නවා. ඒක හැමදාම නෑ. ඒක තියෙන සාසනයක් තියෙන කාලේ විතරයි. ඒ කාපු කැමන තනියම කරන්න බෑ මනසේකට. ඒක කවුරු වෙල පොඩි පිටිපස්ස සපෝට් එකක් දෙන්නේ. ආන්නන්තවත් ඉන්න. ඒක නිසා ධම්මික අහුතුල මට කිව්ව භාවනා කරපන් කාටවත් දැනෙන්න අරින්න එපා කවදාවත් භාවනා කරනවා කියලා. කරපු ගමන් අන්දරම. එක්ක වටනවා. ජාරි අමාරුයි. තමන් මේ කරන වැඩේ වතංගගන ලොකු සාංශ කියන්නේ ಗುಣ වතංගගන ජීවත් වෙන්න පුරුදු වෙන්නේ කියලා. පුළුවන් තරම් ಗುಣ වඩන්න. හැබැයි වතංගගන ජීවත් වෙන්නේ නැත්නම් මේ ගුණේ නුගුණට යනවා. නුගුණ කියන්නේ පිස්සු. අපේ ගම් පැත්තේ නුගුණ කියන්නේ පිස්සු. ඉතින් නුගුණේ අද පිස්සු වැඩිම තියෙන්නේ භාවනා කරන අයට.
ඒ මොකද මේක කියාපාන්න ගිහිල්ලා. ඒකල කියනවා මෙහෙමයි මේ භාවනා කරන්න. ඉතල නම් ගෙදර කට්ටියත් එක්ක ෂෝක ටෙලිවිෂන් බලුවා. දැන් ටෙලිවිෂන් බලන්නත් බෑ. ගෙදර කට්ටියත් එක්ක ඉන්නත් බෑ. මම මරන්න හිතෙනවා මේ. මොකද මචං මේ භාවනා වැදිලා. ඉතින් භාවනා හරණම් ඉතින් ඒ හිටු මිනිස්සු එක්ක ඉන්න බැරි වෙන්න විදියක් නැහැ නේ. එයා දොස්තර මහත්තයෙක් කියලා මං ගමනක් යන ගමන් ආවේ මං කෝ එහෙන යන් වාහනේ යන ගමන් කතා කරගන්න කියලා ගිය ගමන් කියනවා අවංකෝ කියන මිනිසයා මට මගේ දරුවෝ වෙදින්න පිළිබඳවයි ගෑණි පිළිබඳව පුදුම ද්වේෂයක්ලු තියෙනවා මොකද වැලව කරලා කරලා ගෙදර යන්නේ හොඳට ඕම නිස්සද්ද වෙන්නලු ඉතින් ළමයි ටෙලිවිෂන් දානවා ඒ ළමයි දින ගහ ගන්නවා එයින් ගෑණියෝ බලන්නේ තිලු ඉතින් මං කෝ භාවනා කරන්න ඉස්සෙල්ලා ටෙලිවිෂන් දැම්මේ නැද්ද දැම්මා ප්‍රන්නන්නේ ඒ කාලේ ප්‍රශ්නයක් නැහැ. මම කව දැන් මේ බේන්නේ නැද්ද උඹට මේ භවනා පිළිබඳ ගෞරවය නිසා මේ දරුවෝ පිළිබඳ ද්වේෂයක් තියෙන කියලා. ඈ. උනේ එතකොට තමයි තේරෙන්නේ මේ අන් ඇවිල්ලා තියෙන්නේ. භවනා ඥාන නෙවෙයි. ඒ නිසා ඒ බරපත් අකුසල අයින් කරපු ගමන් යටින් තියෙන දේවල් ඉතාම සූක්ෂමයි. ඒ ටික කියලා දෙනකොට හිතෙන්නේ මෙච්චර භවනා කරලා දිනු වෙලා ලැබෙන ಗುಣ ටිකටවත් මුන්නාන්තේ හොඳක් කියන්නේ නැහැ. ඒක ලොකු සංසතියේ නේ ඊර්ෂ්‍යාව තා කියනවා මෙච්චර මේ ඥානය පහළලා තියෙනවා ඔක්කොම පහළ වෙලා තියෙනවා පරිසංවයන් ඉස්සට වැඩි අමාරු වෙනවා බා මූල කර්මස්ථානේ අමතක වෙනවා වසංගනවා ඒ නිසා කරුණා කරලා ඌ වැඩෙන්න නම් ඒ දියුණු වෙන්න නම් තමන් අර ගත්ත මූල කර්මස්ථානේ දිගේම සතියේ දිගේම අරමු මේ ඉරියව්ව දිගේම ඉදිරියට යනවායි කිව්වට පස්සේ ඉතින් බලන්න කාටද පුළුවන් වෙන්නේ කියලා මේ තරම් මේ ඕජාව සහිත මේ රසමසවුල තියෙද්දි අර තමන් ගත්ත වාර්ධිකය යන්න ඒකට කියනවා ප්‍රඥා ශික්ෂාව කියලා. මොකද මේ මාර්යා දන්නවා මේ මිනිස්සයා වටණ්ඩ නම් එකයි කරන්න පුළුවන් නේ අට ලාභ සත්කාර සම්මාන සිලෝක දෙන්න ඕන. දීපු ගම් පෙත්ත පිටින් රොත්ත පිටින් කන. ඉතල මාර්යා කරදර කරලා බලුවා. ඒකයි කර්ණී මිත්‍ර සූත්‍රයේ දේශනා කරන්න උනේ සරුවචන ආදී. පස්සේ මාර්යා කල්පනා කරලා නෑ භාවනා කරන ඇයිද කියලා විශේෂයෙන් පොඩ්ඩක් සලකපු ගමන් ඒගොල්ල අයියා වෙනවා. එයා අක්කා වෙනවා. ඊට පස්සේ අනුණ්ඩ බණ කියන පටන් ගන්නවා. මං කියන්නේ බණ කියන්න එපයි කියලා. නමුත් තමන්ගේ කාලසටහන කරගන්න බැරි නම් තමන්ට අර ඉස්සර තිබුණ විදියටවත් මේ ලෝකයේත් එක්ක ගනුදෙනු කරන්න බැරි නම් ඒ නිසා සාරිපුත්‍ර සාංශේ සඳහන් කරන දසුත්තර සූත්‍රයේම මේ භාවනා වැඩනකොට සම්මුතිය ඥාන වැඩෙන්නේ නැත්තම් මත අපි කියන්නේ මේ common sense වලට ගලප ගන්න බැරි නම් හොඳටම මතක තියානින්න මෙතන ෂටගතියක් මායාවී ගතියක් වංචනික ගතියක් වැඩ කරනවා උපක්ලේශයක් වැඩ කරනවා හැබැයි ඒක එක සැරින් අහුවෙන්නේ නැහැ බල්ල ඒකටම ඉන්න ඇති කරගෙන යන ගමන් කාට හරි කියන්නේ ඒ කියන කෙනත් ලුණු මිරිස් කන කෙනෙක් වෙන්න ඕනේ. ඒ කියන්නේ මොළ ධාතුව තියෙන කෙනෙක් වෙන්න ඕනේ. එයා ඒක කෙලින් කියන්නේත් නැහැ. එයා කියන්නේ බොහොම මෙයාගේ හිත තැලෙන්නේ නැති වෙන විදියට නමුත් නොකිය ඉන්නේ. ඒ නිසා මේ වෙලාවේදී මේන මේ සියුම් ධර්මතාවයේදී සාසනයක් නොතිබුනොත් ඊට වැඩිය මේක තේරුම් ගන්න කෙනෙක් නැතුනොත් මොකද්ද මෙවැනි කෙනෙකුට තියෙන සාන්තිය කියලා හිතන්නේ කොහෙද කොච්චර අසරණද කියලා කොච්චර අනාර්ථද කියලා. ඒක නිසා මේක අර සීල ශික්ෂා සමාධි ශික්ෂා වාසිය නෙවෙයි මේ ප්‍රඥා ශික්ෂා වලට යනකොට හරිම සූක්ෂමයි. බැරි නන්නේ. හැබැයි සූක්ෂම නිසා සංකීර්ණ වෙන්න තියෙන ඊට වැඩි. ඉතින් ඒක නිසා ඒක බොහෝ වාරයක් කරනකොට තේරෙනවා අර අපි බුදුහාමුදුරන්ට ගෞරව කරන්න කියන්නේ ඇයි පිහිටන්න කියන්නේ මුන් වහන්සේ මේ කිසිම කෙනෙක්ගේ උපදේශ නැතුව මේක පෙන්නනේ මේ වගේ තැනකට ඇවිල්ලිවලා මෙතෙන් එහාට යන්න අනිත් ඔක්කොමලා ඔක්කොම දෙන්න හදන වෙලාවේ කිං කුසල ගවේෂි කිං සච්ච ගවේෂි එච්චරයි ඊට පස්සේ මෙච්චර මේ කාමයට හොයන මනුස්සයන්නේ මේක කියන්න හිතුවනේ කාටක හිතෙන්නේ මේක කියලා තීරුම් කරලා දෙන්න පුළුවන් ඒ තරම්ම මිනිස්සු පටලවා ගන්නවා. ඒතියෙදි මේක දේශනා කරපු සර්වඥාන්සේ කවුද කියලා තේරෙන්නේ දන් දෙන අවස්ථාවේ නෙවෙයි. සීල් දකින අවස්ථාවේ නෙවෙයි. ඉත්‍ත්‍යදී තියෙන සමාධි වෙලාදී ප්‍රඥා වෙලාදී තේරෙනවා දුද්ද දන් දදාති දුක්කරං කරෝති දුක්කමං කමති දෙන්න බැරි දයක් අපිට දීලා තියෙන්නේ. ඉවසන්න බැරි ඉවසිල්ලක් ඉවසලා තියෙන්නේ. කරන්න බැරි දයක් කරලා තියෙන්නේ. අම්මා දාතර කද්දාක හිතන්නවත් බෑ. ආන්නේ විදිහට මේ ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාව වැඩෙන්නේ
අර සීලෙන් සමාධියෙන් ගත්ත එක පන්නරයේ හිටින්නේ ප්‍රඥා ශික්ෂා. ඒක නිසා ඒක දෙවැන්නේකට වග කියන්න දෙන්නත් එපා. තන්නේ ක්‍රම තමන් අතේ තියෙන්නේ ඒ වගකීම් භාරය බලපෑම ඒකෙදෙන වැදගත්කම සීලෙන් සමාධියෙන් ප්‍රඥාවේ යන්න යන වැඩි වෙනවා. ඒක නිසා මොඩයාට අනතුරුදායක ගතියක් පේන්න තියෙනවා. ඒක හරියටම පට බේරගෙන යන්න ඕනේ. හැබැයි ඉතින් මේ සමාධි ප්‍රඥා ශික්ෂා වරද්දගත්තයි කියලා අකුසල් සිද්ධ වෙන්නේ කාලේ නාසිනක් විතරයි වෙන්නේ. ආපහු ඇවිල්ලා යන්න පුළුවන්. හැබැයි ඒ සඳහා නැවත නැවත භාවනා කරන්න ඕනේ. යම් වෙලාවක ඒක අතහැරලා අපරාධ භාවනා අතහැරලා ගහලා ගියා නම් එහෙම කටිට තමයි අද ගොඩක් වැඩි. ඊට පස්සේ යා කියන කතාවල් උගාක් වෙලාවට බාගෙට තැම්බිච්ච ආල වෙනවා. ඒචීදී ආය කරොත් එයාට හොඳට තේරෙනවා මේ වැටිච්ච මනුස්සට අත දෙන්නේ කොහොමද කියලා. අර තමන් කාපු රාත්තල් ගානේ හැටියට මඩ ගානේ හැටියට තේනවා ඉතින් මේකට අනුකම්පා කරලා අත දෙන්න ඕනේ කියලා. ඉතින් සාරිපුත්තු සාංශේ පුදුමාකාර මඩ ගෑමනක් කාලා තියෙනවා. ඕනෙම කෙනෙක් ප්‍රශ්නයක් ආවම උන්වහන්සේට තේනවා මෙතන තමයි පටලවිල තියෙන්නේ ඇති කියලා. මොකද උන්වහන්සේක අත ගාලා තියෙනවා. එසක් කවදාකවත් කාගත්ත රත්තක් දැක්කම ඊට පස්සේ තරහ යන්නේ තූලි අනුකම්පාවක් එනවා. මට පුළුවන් ද මේක කරලා දෙන්න. ඉස්සර නම් තරහ ඉන්නේ කවුරු හරි දැකපුවාම. දැන් තරහ මොකද Tamante ඒ තරම් අනුකම්පා කරපු කෙනාට විතරයි ඔය ප්‍රඥා ශික්ෂාව එහාට යන්න පුළුවන්. ඒ නිසා ඉස්සරලා බලන්න ඔය පරානුද්දායතා පද සංයුත්ත පැත්තක තියලා, අනුන්ගේ දීනි කිරණක පැත්තක තියලා මේ Tamange වැඩේ බේරගන්න. බේරගත්තට පස්සේ ඒ සාරිපුත්‍ර සාංශරෝගේ විශාල ප්‍රදේශයකට සේවය කරන්න පුළුවන්. අත කුණු ගා ගන්න නැතුව සේවය කරන්න පුළුවන් තැනකට එනවා. ඉතින් මේ සියලු දිනාට බන්නේ ශක්තිය ලැබීම පිණිස මේ මෙතෙක් කල් දේශනා කරන දේශනා කරන මේ මූල ධර්මත් ප්‍රායෝගික ඥානත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි. දවසේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා. සියලු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.